කර අනිත වීඩියෝ ඔෆ් කරලා තියාගමු මොකද අපි රෙකෝඩ් කරන සෙෂන් එකක් නිසා අපි මේකට උදව් කරන ඔක්කොමත් පුණ්‍යානුමෝදනා කරලා සිහිපත් කරලා අපිට අද උදව් කරන අස ප්‍රශ්න ටික අහන්න චාමරිකමිනිය තෙරුවන් සරණයි හැම දිනටම තෙරුවන් සරණයි සර් තෙරුවන් සරණයි සියලු දෙනාටම සර් අපි පළවෙනි ප්‍රශ්නයට යොමු වෙමුද මම පළවෙනි ප්‍රශ්නේ කියවන්නම් සර් ස්ක්‍රීන් එක ෂෙයා කරන්නද ඉස්සෙල්ලා ප්‍රශ්නයට ඔව් ස්ක්‍රීන් එක ෂෙයා කරා නම් හොඳයි හැමෝටම පේනවත් නේද ඔව් ඊට පස්සේ මම මගේ ස්ක්‍රීන් එකේ දාන්නම් ඒක හරි සර් හරි සර් හැබැයි මට එනවා you cannot share the screen while other participant in sharing කියලා ආ එහෙනම් මම පෝස් කරන්න ඕනේ නේද පොඩ්ඩක් ඉන්න ඔව් හරියයි විශේෂයෙන්ම විදර්ශනා කරන්නේම අවිද්‍යාව තෘෂ්ණාව නැති කර ගැනීමට නොවේද කරුණාකර පැහැදිලි කර දෙන්න තමයි අහන්නේ මං හිතන්නේ නේද උඩ දාලා තියෙන්නේ ඔව් සර් එතකොට එතන මේ වීඩියෝ එකේදී අපි මුලින් මෛත්‍රී භාවනාව කරා ඊට පස්සේ තමයි මජ්ජේ සූත්‍ර මේ සාකච්ඡාව සිද්ධ වුණේ නැහැ එතකොට ඉරියව්ව සමුදේ වෙන්න අවිද්‍යාව තෘෂ්ණාව හේතු වෙන්නේ කොහොමද කියලයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම විදර්ශනා කරන්නෙම අවිද්‍යාව තෘෂ්ණා නැති කර ගැනීමට නෙවෙයිද කියලා. එතකොට උත්තරේ වෙන්නේ විදර්ශනා කරන්නෙම අවිද්‍යාව තෘෂ්ණා නැති කර ගැනීමට තමයි. ඒ නිසා දැන් විදර්ශනාව ආරම්භ කරනකොට අවිද්‍යාව තෘෂ්ණා බලවත් නැති කර ගන්නනේ විදර්ශනා කරන්නේ. ඒ කියන්නේ මේ දෙක තියෙනවා. අවිද්‍යා තෘෂ්ණා දෙක සහිතව තමයි අපි චේතනාවක් පහළ කරගන්නේ. මෙන්න මේ ඉරියව්වේ ඉඳගෙන මම විදර්ශනා කරනවා කියලා. ඒතකොට දැන් පෘථග්ජන කෙනෙකුට චේතනාවක් පහළ කරගන්න බැහැ අවිද්‍යා තෘෂ්ණා සම්පූර්ණයෙන්ම නැතුව. අවිද්‍යා සහගතයි ඉරියව්ව ගැන අවිද්‍යා සහගතයි මේ මෙනෙහි කරන මනස ගැන උදාහරණකින් කිව්වොත් දැන් අවිද්‍යා කියලා එතන පෙන්නන්නේ චතුරාර්ය සත්‍ය දන්නේ නැතිකම ඒ කියන්නේ ඉරියව්ව නම් ඒ ඉරියව්ව සහ ඒ කය දුක කියලා නොදන්න බව තියදිලා ඒ වගේම ඒකට හේතුව නොදන්න බව යදිලා ගැලවෙන විදිහක් දන්නේ නැති බව යදිලා ඒ අවිද්‍යා සහගත බව ඒ වෙලාවේ තියෙනවා. කය විතරක් නෙමෙයි ඒ වෙලාවේ ඒ භාවනාවට පාවිච්චි කරන මනස ඒ එන සිතිවිලි දුකයි කියලා දන්නේ නැතිකම. ඒ සිතිවිලි වලට හේතුව නොදන්නකම. අනේ ඒ වගේ මනස පිළිබඳව අවිද්‍යාව එතන යෙදিলা. තෘෂ්ණා සහගතයි කය පිළිබඳව සහ මනස පිළිබඳව. ඒ අවිද්‍යා තෘෂ්ණා දෙක සහිතව තමයි මෙන්න මේ ඉරියව්වේ ඉඳ ගන්නවා කියන චේතනාව අපි පහළ කරගන්නේ. වෙන විදිහකින් කියනවා අවිද්‍යා තෘෂ්ණා දෙක නොමැති චේතනාවක් අපිට ඒ දෙක හේතු නොවන චේතනාවක් පහළ කරගන්න බෑ අරහත්ත්වේ ලැබනකම්. එතකොට ඉරියව්වේ ඉන්නකොට උනත් ඉරියව්ව කියලා අපි එතන හැඳින්නුවට එතන තියෙන්නේ අර උපාදානස්කන්ධ පහම තමයි. රූප උපාදානස්කන්ධය එතන යෙදිලා එතන උපාදාන කියන වචනේ තමයි වැදගත්. උපාදානයේ සහිත රූප ටිකක්. උපාදානයේ සහිත වේදනා. අනේ විදිහට. එතන උපාදානයේ සහිත නම් ඒ කියන්නේ අවිද්‍යා තෘෂ්ණා සහගතයි. උපාදාන සහිත සංඥා ස්කන්ධ උපාදාන සහිත සංකාර උපාදාන සහිත විඥාන. එතකොට මෙන්න මේ සංකාර ස්කන්ධය කියන
මේ කොටසේ තමයි ওই චේතනා තියෙන්නේ මේ කොටසට තමයි විතක්ක යන්නේ විචාර කියන එක යන්නේ කෙලස් ටික ඒ වගේම අපි ඊළඟට කරන ක්‍රියාව මොකද්ද කියන ඒ චේතනාව ඒ ඔක්කොම වැටෙන්නේ මේ සංඛාර ස්කන්ධයට එතකොට මේ සංඛාර ස්කන්ධය මේ භාවනාවට ඉඳ ගන්න මොහොතකට කලිනුත් මන් දැන් ඉඳ ගන්නවා කියන ඒ සංඛාරයත් උපාදාන සහිතවමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අවිද්‍යා තෘෂ්ණා සහිතවමයි සිද්ධ වෙන්නේ. එතකොට යම් කෙනෙක් දැන් භාවනාවේ ඉන්න අතරේ එයා ත්‍රිලක්ෂණ මෙනෙහි කරගෙන මෙනෙහි කරමින් එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය මෙනෙහි කරමින් ඒ භාවනාව තුලින් කලකිරීම උපද්දගෙන භාවනාව ඇතුලේදී අවිද්‍යාව තුනී කරගන්න පුළුවන්. තණ්හාව තුනී කරගන්න පුළුවන්. තණ්හාව අවිද්‍යාව අඩු කරගන්න ඒ තුනී කරගන්න හැකියාව තමයි නැවත නැවත භාවනා කරමින් අපි වර්ධනය කරගන්නේ. එතකොට අපි සලකලා බැලුවොත් ආපහු ඒ ප්‍රශ්නේ භාවනාව සඳහා ඉන්න ඉරියව්ව සමුදේ වෙන්න නම් අවිද්‍යා තෘෂ්ණා සහගත මෙන්න මේ ඉරියව්ව ඉඳගෙන මම මේ කුසලයේ කරගන්නවා කියන මේ චේතනාව පහළ වෙලා තමයි ඉරියව්ව භාවනාවට සුදුසු විදිහට හදාගන්නේ. ඒතර විදර්ශනා කරන්නේ අවිද්‍යා තෘෂ්ණා නැති කර ගැනීමට තමයි. නමුත් විදර්ශනාවේදී වෙන්නේ ඒ අවිද්‍යා තෘෂ්ණා දෙක තුනී වේගණ යන එක. දවසින් දවස ඒක තුනී වේගණ යන එක. එතකොට අවිද්‍යා තෘෂ්ණා දෙක සම්පූර්ණයෙන්ම අහෝසි වෙච්ච අවස්ථාව එන්නේ අරහත්වේ. ඒ විදිහටයි ගන්න ඕනේ. එතකොට වෙන විදිහේ තවත් විදිහකින් කියනවා නම් අපි දැන් සක්මන් භාවනාව කරනකොට වුණත් එහෙම නැත්නම් භාවනාවක් නොකර වෙන වෙලාවක ඇවිදින වෙලාවක ඉරියව්ව වෙනස් කරන වෙලාවක වුණත් ඒ සංචේතන ඒවා කාය සංචේතන ඒවා පහල කරගන්නේ අවිද්‍යා තෘෂ්ණා කියන හේතු දෙක සහිත. එතකොට භාවනාවක කෙනෙක් නොඉන්න වෙලාවක ඉරියව් මාරු කරනකොට වෙන්නේ අවිද්‍යා තෘෂ්ණා වැඩි වෙන එක දියුණු වෙන එක උපචේත යන එක භාවනාවක ඉන්නේදී ඒ ඉරියව් වෙදි වෙන්නේ ත්‍රිලක්ෂණ මෙනෙහි කරමින් නම් ඉන්නේ අවිද්‍යා තෘෂ්ණා ගෙවිගෙන යන එක අපචේත යන එක අන්න ඒ විදිහටයි සාරාංශ කරගන්න වෙන්නේ එතන පිළිතුර පැහැදිලි ඇති කියලා හිතෙනවා තව ඒ පිළිබඳ තව පැහැදිලි කිරීම ඕන නම් ඔයගමම ඇහුවා නම් හරි කවුරු හරි ඉදිරිපත් කරන කෙනා වුණත් කමක් නැහැ. හොඳයි එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙට යන්න පුළුවන් නේද? හරි සර් තෙරුවන් සරණයි සර් බොහොම පිං අපි දෙවෙනි ප්‍රශ්නයට යමු එමු මට ඇහෙන්නේ නැතුව ගියා හැබැයි දැන් ඇහෙනවද සර් දැන් ඇහෙනවා ඔව් හරි සර් අපි දෙවෙනි ප්‍රශ්නයට යමු එමු දෙවෙනි ප්‍රශ්නය වැඩසටහන් වීඩියෝවේ පළමු කොටසේ වෙලාව විනාඩි 35ක් කියලා සටහන් කරලා තියෙනවා ප්‍රශ්නය තමයි රූපකායේ ව්‍යාපාදයේ නැති කිරීමට නිදුක් නිරෝගී සුවපත් භාවය විතක්ක විචාර කර රූපකායේ නිරෝගී බව අරමුණු වන සංඥාවක්ගෙන අනුබද්ධක මනෝද්වාර චිත්ත වීදි ඇතිවීම වැළැක්වීමෙන් කායේ සුඛ ස්වභාවය අරමුණු කළ හැකිද එතකොට මේක ඒ වීඩියෝවේ විනාඩි 35 හරියදී තියෙන්නේ මෛත්‍රී භාවනා කොටස මෛත්‍රී භාවනා කොටසේදී අපි එදා කරපු මෛත්‍රී භාවනාව අපි රූපකය නාමකය කියලා කොටස් දෙකකට වෙන් කරා මොකද කාලයක් මෛත්‍රී භාවනාවේ යෙදිලා ගොඩක් පුරුදු පුහුණු කරගත්තයි එතන හිටපු හින්දා එතකොට අර නාම රූප පරිච්ඡේද විදිහට නාම රූප දෙක වෙන් කරපු විදිහට තමයි එදා කරේ
इतना आहने तो कोटे ये विधि है तो विनास वेंकर भाव में रूपकाय के रही तीन व्यापादे नैतिकरण ना निदुक निरोगी सुवपत किएन ये वितर्क ये सितिविली पहल कर गान ना कोटे रूपकाय निरोगी भाव अरमुन्वेन संन्याव एक ने रूपकाय में मोहते निरोगी किला देने ना संन्याव मतुएन ना ये टिका हरी मंगा ये वीडियो ये रूप सटाना दान ना මේ කොටස චැමරිකා ස්ක්‍රීන් එකේ මම පෙන්නන මේ ඇරෝ එක පේනවද? පේනවා සර්. පේනවා නේද? පේනවා. එතකොට මේ රූපකායේ තියෙන කායික දුක්ඛ, කායික රෝග ඉවත් වේවා කියන අදහසෙන් අපි නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියන විතර්ක එහෙම නැත්නම් ඒ සිතුවිලි පහල කරගන්නේ. නාමකායේ තරහ වෛර බය ශෝක මානසික දුක් ඒව ඉවත් වේවා කියන තමයි තරහ වෛර ශෝක බිය ඉවත් වේවා කියන ඒ සිතුවිලි ටික පහල කරගත්තේ. එතකොට ප්‍රශ්නේදී අහන්නේ මෙන්න මේ කොටස ගැන රූපකායේ මෙන්න මේවා ඉවත් වේවා නැත්නම් නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් වේවා කියන සිතුවිලි පහල කර ගන්නකොට ඒ පහල කර ගනිමින් ඉන්නකොට මෙන්න මේ මන ආයතනේ මනායතනේ පහළ වෙනවා නිදුක් නිරෝගී සුවපත් භාවය සහිතයි කය මේ දැන් කියලා සංඥාවක් කය මේ මොහොතේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහිතයි කියලා. හැබැයි මේ සංඥාව පහළ වෙන්න සංඥාව බලවත් වෙන්න නම් මෙන්න මේ කියන මේ සිතවිලි වලට හිත ඒකාග්‍ර වෙන්න ඕනේ. ඒ කියන්නේ ටිකක් වෙලා ඒ සිතවිලිම අරගනිමින් අනික් සිතවිලි ඉවත් කරගනිමින් ඉන්නකොට තමයි ඒ සංඥාව ප්‍රබල වෙලා කය දැන් නිරෝගී කියන හැඟීම එන්නේ. එතකොට ඒ සංඥාව ප්‍රබල වීමටයි මේ භාවනාව කරන්නේ. සංඥාව ප්‍රබල වුණාම හිත ඒකාග්‍ර වෙච්ච නිසා ඒ මන ආයතනෙන් ඒ සුඛ කියන චෛතසිකේ මතුවෙන්න පටන් ගන්නවා. එතකොට මන ආයතනේ ඒ සුඛ චෛතසිකේට සත්‍යයෙන් කරන්නේ මනසට දැනුම් දෙනවා දැන් කය නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් තමයි තියෙන්නේ කියලා. ඒ සංඥාව ඉබේම එන්න පටන් ගන්නවා දිගින් දිගටම. එතකොට තමයි එයාට අර ප්‍රීති ස්වභාවයන් සුඛ ස්වභාවයන් අත්විඳින්න පුළුවන්. එතකොට ආයේ සාරාංශ කර මෙන්න මේ විතර්ක මේ ਵਿਚාර නැවත නැවත සිදු කරමින් ඉන්නකොට අනික් සිතිවිලි ඉවත් වීම හින්දා කය දැන් නිදුක් කය නිරෝගී කය සුවපත් කියන ඒ සංඥාව තමයි මන ආයතනේ පහළ වෙන්න පටන් ගන්න. එතකොට මන ආයතනේ කය ගැන එතනින් පස්සේ දැනුවත් වෙන්නේ ඒ සංඥාවෙන් දිගටම. මනසට දිගටම දැනෙන්න පටන් ගන්නවා කය දැන් නිදුක් කය මේ මොහොතේ නිරෝගී කය මේ මොහොතේ සුවපත් කියලා. අන්න ඒ සුඛ ස්වභාවය තමයි මනස අත්විඳින්නේ කය කෙරෙහි. ඒක තමයි භාවනාව ඇතුළේදී සිද්ධ වෙන්නේ. එතකොට මේ ප්‍රශ්නෙට ආය ගියොත් මෙතන අනුබද්ධක මනෝද්වාර චිත්ත වීති ඇතිවීම වැළැක්වීමෙන් කියන අදහසක් තියෙනවා. ඒක ගැන මෙහෙමයි කියන්න වෙන්නේ. දැන් අපි දැන් මේ වෙලාවේ කතා කරේ මේ රූපකාය නිරෝගී බව අරමුණු වෙන සංඥාව ගැන. ඒ කොටස හරි මෙන්න මේ කොටස නිරෝගී බව අරමුණු වෙන සංඥාවක්ගෙන සුඛ ස්වභාවය අරමුණු කරන්න පුළුවන්. එතකොට සුඛ ස්වභාවය දැනෙන්න පටන් ගන්නවා. ඒ ටික හරි. නමුත් මේ අනුබද්ධක මනෝද්වාර වීති ඇතිවීම වැළැක්වීම කියන එක ඒක අපිට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. මේ චිත්ත වීදිය කියන්නේ ඉතාම සුළු කාලයක්. ඒ සුළු කාලයකදී මනස මනෝ චිත්ත වීදිය ඇති වෙලා ඒකට අනුබද්ධ වෙන අනික් මනෝද්වාර අපිට වහන්න බෑ. ඇත්තටම මේ චිත්ත වීදි ඇතිවීම නිසා තමයි මේ සංඥාව ප්‍රබල වෙලා අපිට සුඛ ස්වභාවය දැනෙන්නේ. ඒ නිසා අනුබද්ධක මනෝද්වාර චිත්ත වීදි ඇතිවීම වැළැක්වීම කියන අදහස එතන ගැලපෙන්නේ නැහැ. ඒක අපිට කළ හැකි දෙයක් නෙවෙයි. ඇත්තටම මේ අනුබද්ධක මනෝද්වාර චිත්ත වීති තියෙන නිසාම තමයි සුඛ ස්වභාවය ප්‍රබලව දැනෙන්නේ.
ඒ විදිහට ප්‍රශ්නේ පොඩ්ඩක් නිවැරදි වෙන්න ඕනේ මේ මේ කොටස ඉවත් වුණොත් ඉතුරු කොටස පැහැදිලි එතකොට ඉතුරු කොටසේ හැටියට රූපකාය නිරෝගී බව අරමුණු වෙන සංඥාව ප්‍රබල වෙනකොට සුඛ ස්වභාවය අරමුණු වෙනවා එතනදිත් සුඛ ස්වභාවය ලැබේවා කියලා මේ ප්‍රාර්ථනා කරලා එහෙම යන්න හොඳ නැහැ අර විතර්කවල ඉන්න ඉතරයි තියෙන්නේ ඒ තුලින් සුඛ ස්වභාවය මතු වෙනවා ඒක ධර්මතාවය මෙතන සුඛ ස්වභාවය අරමුණු කරනවා කියලා අපි බලෙන් සුඛ ස්වභාවයක් ගන්න එහෙම සුඛ මට දැනේවා කියලා හිතාගෙන භාවනා කරන්න අවශ්‍යත් නැහැ ඒකෙන් සුඛ ස්වභාවය දැනෙන එක ප්‍රමාද වෙන්න පවා පුළුවන් ඒක තමයි පිළිතුර චමරිකා පැහැදිලි සර් තෙරුවන් සරණයි ඒ හා සම්බන්ධ මොන හරි ප්‍රශ්න තියෙනවද නැත්නම් අපි ඊළඟ ප්‍රශ්නයට යමු එමු प्रश्न अंक तुन व्यापादे दुरुकिरीम सदहा अवश्य आहार प्रमाणे पमन गन्न कियन कारणाव तव दुरटत पहदा देन्न इकट अदाल वीडियो कटसे मंग आपाव स्क्रीन इकट दान्न इतने वीडियो वे विनाडी हतलिस पहाड़ी मैत्री भावना तम अभी ये कर्मी हिट मध्य सूत्र साने इतने पेन्नवा मेन मे रूप सटहन वीडियो के रूप सटहन एक मैत्रीय व्यापारी दुर्की मट मेन मे कारण संपूर्ण करना इतना उपदेश मे अटुआवे तीन कर्नाटिक मैत्री निमित्त करुणु इगनगण एक पलवेनी अधीर करुणु दनगण होने मैत्री वडन मे मैत्री वडन अभी उत्साह वेलावेदि मे अमतर अनिकरुणु हतरा पशुभि मे सकास्करगण तीयन ओने की अदहसाई किए ඒතමයි මේ ඉන්ද්‍රිය අසංවරණං ඒ වෙලාවේ මෛත්‍රී භාවනාව අසාර්ථක වෙනවා ඒ වගේම අපි පමණට වැඩි ආහාර අරගෙන හිටියොත් මෛත්‍රී නමේ කුමන භාවනාවේදී වුණත් තීන මිද්දයට අපි අහු වෙනවා අහු වෙලා ඒ මනස උදාසීන වෙලා විතක්ක ਵਿਚාර මෛත්‍රී භාවනාවට අදාළ විතක්ක ਵਿਚාර හරියට මනසට අරමුණු කරගන්න බැරි වෙනවා ඒ නිසා තමයි අවශ්‍ය ආහාර ප්‍රමාණය පමණක් ගන්න කියන උපදේශය එතන තියෙනවා. ඒ වගේම එතන අසුබේ වැඩෙන මිතුරන් ඇසුරු කිරීම නවත්තන්න කියන උපදේශය දීලා තියෙනවා. එහෙම අයත් ඇසුරු කරමින් මෛත්‍රී භාවනාව මේ මෙතන වැරදිලා තියෙන්නේ. ඒකේ අසුබේ නෙමෙයි මෛත්‍රිය වැඩෙන. මේ අසුබේ වෙනුවට මෛත්‍රී වචනේ දාගන්න මේ දෙකේම මේ දෙක ටයිප් කරනකොට මට වැරදිලා. මෙතන ඉන්න ඕනේ මෛත්‍රිය වැඩෙන මිතුරන් ඇසුරු කරන්න මෛත්‍රිය පිළිබඳ සාකච්ඡා කරන්න කියනන්නේ ඒවත් පසුබිමේ අපි සකස් කරගෙන තියෙන්න ඕනේ මේ මෛත්‍රිය වැඩනකොට එතකොට තමයි මෛත්‍රිය වැඩිම සාර්ථක වෙන්නේ කියලා මේ අටුවාවේ ඒ ස්වාමීන් වහන්සේලා අපිට අවවාද කරලා තියෙනවා ඉතින් විශේෂයෙන් මෙතන මතක් කරේ මේ වීඩියෝවේ මේක දාන්න හේතුනේ අපි මෛත්‍රී භාවනාව ගැන ඒකෙන් ලැබෙන සුවය ගැන ආසා නිසා අපි කරුණු ගොඩක් ඉගෙන ගන්නවා ඒක අපි කරනවා මෛත්‍රී වඩන්නත් උත්සාහ කරනවා නමුත් මෙන්න මේ ඊතුරු කාරණා හතර හරියට සංවිධානය කරගන්න නැතුව සිද්ධ කිරීමේදී මෛත්‍රිය වැඩෙන්න බොහෝ කල් යන්න පුළුවන් එතකොට මෛත්‍රිය පිළිබඳ මේ ඒ භාවනාවෙන් Tamanට අවශ්‍ය දේ Tamanගේ දියුණුව හරියට පේන්නේ නැතුවම දැනෙන්නේ නැතුවම භාවනාව ටික කාලෙකින් හිමින් අතපසු වෙලා යන්න පුළුවන්. ඉඳලා හිටලා කරන තත්වයකට භාවනාවපත් වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් ඒක භාවනා කරන්න ආරම්භ කරනවා. හැබැයි ටික දවසක් ගිහිල්ලා බලපුවාම ඒ වාර ගන්න අඩු වෙලා. ඒක සමහර අය ඕගොල්ලෝ මුලදී අත්දැකලා තියෙන්නේ නැති. ඉතින් ඒකට හේතුව තමයි මෙන්න මේ හතර. ඒ හතර පසුබිමේ තියෙද්දි අපි මෙන්න මේ කාරණා දෙක ඉතරක් කරන්න ගියොත් හෙමින් හෙමින් භාවනා කරන වාර ගන්න
අඩුවෙලා ගිහිල්ලා ඒක අතෑරෙන ගතියක් තියෙන නිසායි ඒ අවවාදේ තියෙන්නේ. ඒ අවවාද හතරම තියෙන. ඉතින් විශේෂයෙන් මෙතනදී අවශ්‍ය ආහාර ප්‍රමාණය පමණක් ගන්න කියන්නේ මේක ඕනෑම භාවනාවකට එහෙමයි. නැත්නම් මනස උදාසීන වෙනවා, අලස වෙනවා, තීන මිද්දේට අසු වෙනවා. අපි අර බත්මත කියලා කියන්නේ යන්නේ ඒ වගේ නිදිමත ගතියක් ඇවිල්ලා ඒ මානසික ප්‍රීතිය සුවය තමන්ට නොලැබී යනවා. ඒක තමයි උත්තරේ. පැහැදිලි සර්, තෙරුවන් සරණයි. අපි ඊළඟ ප්‍රශ්නට යමු. ප්‍රශ්නාංක 4 වැඩසටහන් වීඩියෝයේ පළමු කොටසේ වෙලාව පැය විනාඩි 25ක් කියලා සටහන් වෙනවා. මෙහිදී මෛත්‍රී භාවනාව අපි වඩන්නේ ලෝකතල අනුපිළිවෙලට අරමුණු කරමින්. මෙම ක්‍රමය මහත්ගත ක්‍රමය නොවේද? එසේනම් ධර්මයේ සඳහන් වන්නේ කොතනද? ඔව්, ඒත් මජ්ජේ සූත්‍රය ආරම්භ කරන්න කලින් මේ මෛත්‍රී භාවනාව කරන කොටසේදීම යෙදිච්ච කාරණාවක් ගැන අහන්නේ. ඇයි විනාඩි 25. එතනදී අපි එතන මේ දවස්වල කරමින් හිටියේ බහිද්ද සත්‍යව මෙනෙහි කරද්දී ලෝකතල අනුපිළිවෙලට මෙනෙහි කරමින් සියලු සත්‍යව අරමුණු එනකන් පැතිරෙව එක. එතකොට මේ ක්‍රමය මහත්ගත ක්‍රමයක් තමයි. එතනදී දැන් ධර්මයේ සඳහන් වෙන විදිහට බැත් ගත්තොත් දැන් මේ ස්ක්‍රීන් එකේ මම දාලා තියෙන්නේ මෙත්තා කතා කියලා පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ ත්‍රිපිටක පොත් වහන්සේගේ කොටසක්. එතන පෙන්නනවා මෙන්න මේ සියලු ස්ත්‍රීන්, සියලු පුරුෂයෝ, සියලු ආර්යයන් වහන්සේලා, සියලු අනාර්ය අය, සියලු දෙවියෝ, සියලු මිනිස්සයෝ සහ සියලු දුගතිවල ඉන්න අය. ඒ අයට මෛත්‍රී සිතිවිලි අවේරා අභ්‍යාපජ්ජා අනීගා සුඛී අත්තානම් පරිහරන්තු කියලා හිතන්න කියලයි පෙන්නන්නේ. ඒ අය වෛර රහිත අය, ව්‍යාපාද හිංසා රහිත, දුක් රහිත අය බවට පත් වේවා කියලයි අපි එතනදී හිතන්නේ. මෙතන අපි අර සියලු ස්ත්‍රී සියලු පුරුෂය එදාය කරපු දවසේ ස්ත්‍රී පුරුෂ ආර්ය අනාර්ය කියලා මිනිස්සු වෙන් නොකර මිනිස්සු එකට ගත්තා. මිනිස්ස භවයේ ඉන්න ඔක්කොම කියලා. ඊළඟට දෙවියෝ අපි වෙන් කරා දිව්‍ය ලෝක තලවලට, දේව බ්‍රහ්ම විදියට. විනිපාතිකයෝ කියලා අපායගත වූ තිරිසන්, ප්‍රේත, අසුර, නිරිසත්ව කියලා ඒ හතරට වෙන් කරලා කරේ. එහෙම වෙන් කරනකොට මේ සත්ත්ව කොට්ටාස විදිහට සීමා කිරීමක් එතනදී සිද්ධ කළා අපි. එතකොට එතනදී අපි දේශ සීමා ගණන් ගත්තට වැඩි අපි කරේ කොට්ටාස සීමා කිරීමක්. ඒ කොට්ටාස ක්‍රමය තමයි පරිහරණය කරේ එදා. ඒක නිසා සීමා සහිතව තමයි ඒ භාවනාව සිද්ධ වුණේ. කොට්ටාස සීමා සහිතව අදියරෙන් අදියර ඒ සීමාවන් අපි පුළුල් කරගෙන ගියා. ඉතින් කොහොම හරි සීමාවක් පනවලා ඒ සීමාව අනික් සත්ත්ව කොට්ටාසයන් තව පුළුල්ව අහුවෙන විදිහට පතුරවාගෙන පතුරවාගෙන යන එක ඒක මහත්ගත ක්‍රමය තමයි. ඒ ප්‍රශ්නෙන් අහපු එකට උත්තරේ ඒක මහත්ගත ක්‍රමය තමයි. ඒ ක්‍රමේදී මේක සඳහන් වෙන්නේ කොහෙද ඇව්වේ? මේ මම මේ දාපු කොටස සඳහන් වෙන්නේ මෙත්තා කතා පටිසම්භිදා මග්ග ප්‍රකරණය කියන කොටස කියවන්න. එතකොට අපි මේ පෙන්නන ප්‍රමාණයටත් වැඩිය එතන සසර ගැන අවබෝධයක් එන විදිහට ඒ දා භාවනාවේදී මේ දෙවියෝ කිව්වහම දිව්‍ය තලවල වෙන වෙනම හිතුවා. විනිපාතිකයෝ කියලා කිව්වහමත් අර දුගති ඔක්කොම ගැන එකින් එක වෙන වෙනම සිහි කරගෙන ගියා. ඒක කරේ අපේ සසරේ ස්වභාවය හොඳට දැනෙන්නත් එක්ක. ඒ නිසා මේ අදහස්වලම තව ටිකක් වැඩි කරලා තමයි මේ භාවනාව කරේ අපි එදා. ඉතින් මෙතනදී අර තව දෙයක් කියනවනම් දැන් මෛත්‍රී භාවනාවේදී සත්‍යව අරමුණු කරන
ක්‍රම කොට්ටාස ක්‍රමය තියෙනවා දිසා ක්‍රමය තියෙනවා දේශ සීමා ක්‍රමය විදිහට මහත්ගත කරන ක්‍රමය තියෙනවා ඒ කැමැති ක්‍රමයක් තමන්ට තෝරගත්ත හැකි තෝරගෙන විහිදුවාගෙන පතුරවාගෙන යන්න ඕනේ අවසානයේදී සියලු සත්‍යෝ අරමුණු වෙන විදිහට නමුත් එදා ඒ කරපු භාවනාව ගැන විශේෂයෙන් කියන්න ඕනේ එදා භාවනාව මෛත්‍රී භාවනාව ආරම්භ කරන කෙනෙකුට නෙමෙයි කරේ ගොඩක් කල් මෛත්‍රී භාවනාව කරපු අයටයි ඒ නිසා තමයි අර නාම රූප පරිච්ඡේද විදිහට ඒ අදියර එකතු කරලා තියෙන්නේ ඉතින් අලුතෙන්ම මෛත්‍රී භාවනාව ආරම්භ කරන කෙනෙකුට ඒක සුදුසුමදි ඊට වැඩිය මේ වගේ සරල ක්‍රමයකට යන්න ඕනේ භාවනාව දියුණු කරගෙන සතිපට්ඨානෙ හොඳට කරගෙන ඉන්න අයට තමයි ඒ නාම රූප දෙක වෙන් කරලා රූප කාය වෙනම නාම කාය වෙනම අරගෙන ඒ දා කරපු භාවනාව සුදුසු වෙන්නේ ආපස්සට ගියොත් එහෙම වුණත් අලුත් කෙනෙක් නම් ඒක කරන්න එපා මෛත්‍රී භාවනාව අපි ඊට කලින් අවුරුදු වල බොහොම සරලව කරලා තියෙනවා ඒ ඔඩියෝ ඇති වෙබ්සයිට් එකේ මූලික සරල ක්‍රමවලට භාවනාව දියුණු කරගෙන ඊළඟට සතිපට්ඨානය හොඳින් වැඩුණන් පස්සේ තමයි ඔය එදා කරපු නාම රූප පරිච්ඡේද කරලා කරපු ක්‍රමය හරියන්නේ ඒ නිසා එතන පොඩ්ඩක් පරිස්සම් වෙන්න කියන්න ඕනේ අලුතෙන් වගේ ඒ අර මට්ටම හදාගත්තේ නැති අය ඒක කරන්න යන්න එපා ඒ විදිහට තමයි ඒකේ උත්තරේ දෙන්න වෙන්නේ චමරිකා. පැහැදිලි සර් තිරුවන් සරණයි. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. හොඳයි. ප්‍රශ්න අංක 5 ඵල වීඩියෝවේ පළමු කොටසේ කාලය පැය 2යි විනාඩි 20යි. තිස්ස මෙත්තේ මානවක ප්‍රශ්නයට පිළිතුරු සේ දේශනා වුණු කාමේසු බ්‍රහ්මචර්යාවා යන බුද්ධ වචනය පැහැදිලි කරද්දී කාම වස්තුකාම සහ ක්ලේශකාම යන වචන දෙක සඳහන් කෙරෙනවා. ඒ කාමයන් දෙක තවදුරටත් පැහැදිලි කර දෙන්න. හොඳයි. මේ කොටස පැය 2 විනාඩි 20 මේ වීඩියෝ එකේ යන්නේ මජ්ජේ සූත්‍ර සාකච්ඡාව එතනදී පසුබිම තමයි මජ්ජේ සූත්‍රය සාකච්ඡාවට මේ මජ්ජේ සූත්‍රය දේශනා කරන්න කලින් ස්වාමීන් වහන්සේලා එතන සාකච්ඡා කරමින් ඉන්නේ තිස්ස මෙත්තය සූත්‍රයේදී මේ මානවක ප්‍රශ්නයට බුදු පියාණන් වහන්සේ දේශනා කරපු කොටස ඒක අරලලා තමයි ඊළඟට මේ ওই මජ්ජේ සූත්‍රය විකාශනය වෙන්නේ එතකොට එතනදී මම මේ ස්ලයිඩ් එක වීඩියෝ එකේ තියෙන ස්ලයිඩ් එක තමයි මේ ඒ තිස්ස මෙත්තය ස්වාමීන් වහන්සේට තිස්ස මෙත්තය මානවකයාට කාමේසු බ්‍රහ්මචර්යාවා විතතන්හෝ සදාසතෝ සංකාය නිබ්බුතෝ බික්කු තස්සනෝ සම්ති ජිත කියන දේශනාව කළා එතන කාමේසු කියලා කියන වචනේ ගැනයි ඒ ප්‍රශ්නේ අහලා තියෙන්නේ කාමේසු කිව්වහම අටුවාවේ අටුවාවේමනේ මේ අතට මේ පල්ලෙහින් දාලා තියෙන්නේ කුද්දක නිකායේ චූල නිර්දේශ පාළියේ පාරායන වර්ග නිර්දේශයේ තිස්ස මෙත්තය මානව පුච්චා නිර්දේශෝ කියන මේ 93 වෙනි පිටුවේ මේ කාමේසු කියන වචනය විස්තර කරනවා කොහොමද වස්තුකාම සහ ක්ලේශකාම යන කාමයන්ගෙන් වෙන්ව කියලායි පෙන්නන්නේ. එතකොට ප්‍රශ්නේ අහන්නේ මේ වස්තුකාම ක්ලේශකාම දෙකේ වෙනස. මේ විදිහටයි ගන්න ඕනේ. මේක කියවුවොත් වස්තුකාම කියන්නේ ප්‍රියවඩන්නා වූ රූප සද්ද ගන්ධ රස පහස ඒ කියන්නේ පංචකාම ගුණනේ ඊළඟට තව අපේ මනසේ ඇඳිලා තියෙන නිමිති ඒ කියන්නේ ගේ දොර ඉද කඩම් අඹ දරු ඒ භෞතික වශයෙන්
දැසිදස් රන් රුවන් මිල මුදල් වස්තුව බඩු බාහිර ආදී පිංගංකෝ පැඳ ඇතිරිලි ගෘහ බාන්න තෝ වගේ ගොඩාක් දේවල් ප්‍රිය වඩන්නා වූ සියලු දේ ඒ කියන්නේ යම් කිසි ඇලෙන සුළු වස්තුන් මේ ඔක්කොම වස්තු කාමයෝ වෙනවා කියලා තමයි දේශනා වෙන්නේ වෙන විදිහකින් කියනොත් වස්තු කාම කියන එක ඇත්තටම කාම වස්තු කියලා ගත්තත් කමක් නැහැ काम वस्तु इतकोट इतन दी प्रियाय मिहिरी केला हित एलेन सुलुगति किंग अपि अरमुनु करन ओनेम देया एवा काम वस्तु नेत्तम वस्तु काम केला केनो तर में काम केन वचने वेनम अपि गत्तुन काम केन वचने अर्थ दाक्कला तीन मेहेम काम के तृष्णा वस्तु कव तृष्णावट वस्तु तृष्णा रम्मन प्रिय कीन हंगी मैति कीन अर्थे हली मैति कीन अर्थे मदेट हेतु कीन अर्थे तमय काम कीन वचने उदाहरण इतकोटे काम कीने वा काम कीने अर्थे वस्तु उनके रही उदन कोट तमय मे उड़कोटस हिन्नी ඊළඟට බලන්න ඕනේ අපි ක්ලේශකාම කියන එක. එතනත් ක්ලේශකාම කියන එක කාම ක්ලේශ කියලා ගන්න පුළුවන්. ඒක අර්ථ දක්වලා තියෙන්නේ මම මේ ත්‍රිපිටක කොටස ඉදිරිපත් කරන්නේ කුද්දකනිකායේ මහා නිද්දේශයේ අටක වර්ගයේ කාම සූත්‍ර කියලා සූත්‍රයක් තියෙනවා. ඒ කාම සූත්‍රයට ලියවුන නිද්දේශයක් තියෙනවා. ඒ නිද්දේශේ තමයි විස්තර තියෙන්නේ. එතකොට ක්ලේශ කාම කියලා කියන්නේ කාමයන්හි කැමැත්ත. කාමයන්හි කැමැත්ත. එතකොට අර කියපු අර වස්තුන් ප්‍රිය වඩන්නා වූ ඒ වස්තුන් කෙරෙහි ඇතිවෙන කැමැත්ත තමයි ක්ලේශ කාමය කියලා කියන්නේ. ඒ කැමැත්තට වචන ගොඩක් ධර්මයේ පාවිච්චි වෙන බව සඳහන් වෙනවා මේ නිද්දේශයේම. වෙන විදිහකට කියනවා නම් මෙන්න මේ වචන. छंद कीन वचने एक क्लेश कामया राग कीन वचने क्लेश कामया छंद राग मे ओकम हित ऐतुले भौतिक ने वे मनस ऐतुले तीन स्वभाव छंदे रागे छंद रागे संकल्प काम राग काम नंदी काम तृष्णाव काम स्नेह काम परिदाह काम मूर्जाव कामेट बेस गनीम काम होगे काम योगे काम उपादाने काम छंदे मे ओकोम अरे कामयांत तीन कैमेत्ते एकेक मट्टम कामयांत तीन कैमेत्ते एकेक मट्टम तमय मे विविध नामवलिन धर्मेन तनिन तन हम्बेन्ने ए ओकोम क्लेश काम कियन कोटसट वेटेनवा कियला मे निर्देशे संधान वेनवा अतर पहेदिलि वेन्ने नैति अरे काम वस्तु कियला किव्वहाम ऐंकारिनासेन दिवेन शरीरेन गन्न ए वर्ण शब्द गंध रस पहस सह गिवल दोरवल यान वाहन ए भौतिक वस्तु ओक्कोम अयिति वेनवा क्लेश काम किव्वहाम एवा केरेहि हित ऐतुले यदिला तियेन सियलु आकार कैमत्त कैमत्त वल छंदय रागय ए ओक्कोम अयिति वेनवा क्लेश काम एक तमाय उत्तरे चमरिका पहली से तेरवान सरनाई इलाके प्रश्न टो मुए मो प्रश्न अंक हाय वीडियो वे पालमो कोटे से खाले पैदिकाय विनारी हतली सतराई मिहिदी पास्स समुदय विद्या टे दक्षपाण्य रूप तान्हाव मितने दी पास्स समुदय ලෙසවන ආයතන පැවැත්ම සඳහා හේතු වී ඇති අවිද්‍යාව තණ්හාව සහ කබලින්කාහාරය හේතු නොවන්නේද නැවත කියවන්නද සර් හොඳයි නැවත කියවන්න මම මේක දාන්නම් හරි මම නැවත කියවන්නම් මෙහිදී පස්ස සමුදේ විදියට දක්වන්නේ රූප තණ්හාව මෙතනදී පස්ස සමුදය ලෙස වන ආයතන පැවැත්ම සඳහා හේතු වී ඇති අවිද්‍යාව තණ්හාව සහ කබලින්කාහාරය හේතු නොවන්නේද හොඳයි පැහැදිලි එතන
පස්ස සමුදය කියලා තණ්හාව විතරක් පෙන්වන්නේ ඇයි කියලායි අහන්නේ අවිද්‍යාව තණ්හා කර්ම ආහාර වගේ හේතු හේතු ගොඩක් ගැනයි අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ නමුත් මෙතනදී පස්ස සමුදය විදිහට කෙලින්ම තණ්හාව විතරක් පෙන්වන්නේ ඇයි කියන එක ඉතින් එතන හිතන්න තියෙන දේ තමයි තණ්හාව විතරක් තනිව යෙදෙන්නේ නැහැ අවිද්‍යාව නැතුව ඒ වීඩියෝවෙම කියන කොටසම මම නැවත දැම්මොත් ඒ කාලය තුල එන්නේ මෙන්න මේ වගේ කියන්නේ ඇහැ උපමාවට අරගෙන ඇහි චක්කු ප්‍රසාදයට වර්ණ රූපයක් වැටෙන මොහොතේ මේ ප්‍රසාද රූපයයි වර්ණ රූපයයි ප්‍රසාද රූපයයි වර්ණ රූපයයි නිසා එතන පහළ වෙන චක්කු විඥානය මේ ධර්මතා තුන එකට යෙදෙන අවස්ථාව ඒක සම්පස්සය කියලා අර්ථ දක්වන්නේ. එතකොට සම්පස්සයත් තනිව යෙදෙන්නේ නැහැ. මේ තුන ඉතරක් යෙදෙන්නේ නැහැ. මේ තුන එක සම්ප්‍රයුක්තව යෙදෙනවා කියලා පෙන්නනවා වේදනා, සංඥා, සංකාර, විතක්ක විචාර ඒවා. එතකොට පස්ස කියන සිද්ධිය ගන්න මොහොතේදී මේ ධර්මතා තුන එකට යෙදීම පස්සය කියලා අපි අර්ථ දක්වට ඒ මොහොතෙමයි ඒ සම්පස්ස සම්ප්‍රයුක්ත අනික් ධර්මතා ටික මතුවෙන්නේ උඩට ඊළඟට දැන් ප්‍රශ්නේ දිහහන්නේ දැන් මේ ටික සම්පස්සය කියලා ගත්තනම් මේකේ සමුදය ඒ මේ සම්පස්සයට යෙදෙන මේ ධර්මතාවල මූල හේතු මූල ප්‍රත්‍ය ටික තමයි පස්ස සමුදය කියලා කියන්නේ ඒ පස්ස සමුදයට එකම ධර්මතාවයක් විතරයි පෙන්වන්නේ තණ්හාව නිසා. ඒතර වෙන විදිහකින් කියවන් තණ්හා ප්‍රත්‍යයෙන් චක්කු ප්‍රසාදය. තණ්හා ප්‍රත්‍යයෙන් වර්ණ රූපය. චක්කු විඥානය යන්නේ එහෙම විතරයි පෙන්වන්නේ. ඇයි අනික්ව දන්නේ නැත්තේ කියන ප්‍රශ්නේ තමයි ඉදිරිපත් වෙන්නේ. එතනදී වීඩියෝ එකේම මේ රූප සටහන මම දාලා තිබුණා. අපි මෙන්න මේ වර්තමාන මොහොත ගත්තොත් මේ වර්තමාන මොහොත ගත්තොත් ඒ වර්තමාන මොහොතේදී අපි දැන් ස්පර්ශය කියලා කලින් රූප සටහනේ මම පෙන්නුව ධර්මතා තුන තමයි මේ තියෙන්නේ ආධ්‍යාත්මික ආයතනයයි බාහිර ආයතනයයි නිසා විඥානේ හටගෙන ඒ තුන එක මොහොතේදීලා තියෙනවා මේක පස්සේ නම් ඒකට සමුදය වෙන්න හේතු වෙලා තියෙන්නේ ඊට කලින් මොහොතක මේ අතීත ඒ කියන්නේ ඊට කලින් මොහොතක මෙන්න මේ ධර්මතා ටික හිතේ ඇතිවීම මේ ධර්මතා 10 ඔයගලන්න මතක ඇති මේ එක උඩ එක මම ලියලා තියෙන ධර්මතා 10 මහා සතිපට්ඨාන සූත්‍රයේදී ආයතන සහ මේ චතුරාර්ය සත්‍ය භාවනාවේදී පෙන්වන ධර්මතා 10. ආයතනය ක්‍රියාත්මක වෙනකොට මෙන්න මේ ධර්මතා 10 කෙරෙහි තියෙන තණ්හාව දුරලන්න කියන තමයි ඒ චතුරාර්ය සත්‍ය කොටසේදී එතන දේශනා වෙන්නේ. ඒ එයින් තමයි මේ ධර්ම 10 වෙන් කරලා අරන් තියෙන්නේ. එතන දැන් මේ තියෙන්නේ ඒ කලින් සම්පස්සේ. කලින් සම්පස්සේ ඒක නිසා හටගත්ත වේදනා සංඥා චේතනා තණ්හා විතක්ක විචාර කියන ධර්මතා තමයි එතන සතිපට්ඨාන සූත්‍රයේදී මතු කරලා පෙන්නලා තියෙන්නේ. එතනිනුත් මේ ධර්ම එකට සම්ප්‍රයුක්තවයි තියෙන්නේ. ඇත්තට මේවා සම්ප්‍රයුක්තව කිව්වහම මේ ටික ඉතරකුත් නෙමෙයි සම්ප්‍රයුක්තව තියෙන්නේ. තව චෛතසික කුසල චෛතසික ගොඩාක් මෙතන සම්ප්‍රයුක්ත වේදිලා තියෙනවා. නමුත් ඒ ධර්ම පරියායේදී මේක 10කට සීමා කරලා ඒ වැදගත්ම 10 මතු කරන විදිහට තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ. එතනිනුත් මේ ධර්මතා 6නුත් එකක් මතු කරලා පෙන්නනවා මෙන්න මේ තණ්හාව. මෙන්න මේ ධර්මතාවය නිසා තමයි මේ සම්බන්ධය ඇති වෙන්නේ කියලා. මේ ධර්මතාවය මෙතන නොතිබුණා නම් මේ උනන්දුව ඊළඟ ස්පර්ශය ඇති කරන උනන්දුව ඒක ඇති වෙන්නේ නැහැ. හැබැයි තණ්හාව තනියෙ යදෙනව නෙමෙයි.
අර ප්‍රශ්නේ ඇහුවේ ඇයි තණ්හාව තනි වේ යෙදෙන්න කියලා. තනි වේ යෙදෙනව නෙමෙයි. මේ පෙන්නන ඉතුරු පහමත් එතන තියෙනවා. ඊට අමතරව තව චෛතසික ගොඩකුත් තියෙනවා. එතකොට මෙතන බලන්න මේ මුළු චෛතසික සේරටම අවිද්‍යාව යෙදිලායි තියෙන්නේ. ඒ කියන්නේ මේකව දුක කියලා නොදන්න බව. මේවට හේතුව නොදන්න බව. මේවෙන් ගැලවෙන මාර්ගය නොදන්න බව. ඒ ඔක්කොම යෙදිලා තමයි මේ ටික තියෙන්නේ. ඒ කියන්නේ මෙතන අවිද්‍යාව යෙදිලායි තියෙන්නේ. විශේෂයෙන් සඳහන් නොකළාට ඊළඟට මෙතන කර්ම කියන එක යෙදිලා තියෙන්නේ මේ තියෙන එක සංචේතනාව. ඉතින් අවිද්‍යාව තියෙනවා, තණ්හාව තියෙනවා, කර්මය තියෙනවා. ආහාරයේ විදිහට එන්නේ මෙන්න මේ පස්සේ. ඉතින් අවිද්‍යා, තණ්හා, කර්ම, ආහාර නැතුව නෙවෙයි එතන. ඒ හතරම එතන තියෙද්දි තණ්හාව මතු කරලා පෙන්නනවා. මොකද අපි ඒක නැති කරොත් ඉතුරු සියල්ල ඒ ප්‍රශ්නෙම විසඳෙන නිසා. ඉතින් ඒ හිඳයි තණ්හාව පස්ස සමුදය කියලා මතු කරලා වෙන්කරලා පෙන්නන්නේ. ඒකෙන් අදහස් කරන්නේ නැහැ අනික් සම්ප්‍රයුක්ත ධර්ම එතන නැහැ කියලා. ඉතින් පැහැදිලි වෙන්න ඇති මෙතන තණ්හාව මතු කරලා පෙන්නන්න හේතුව අපි දුක නිරෝධ කරනකොට මෙන්න මේ තණ්හාව තමයි නිරෝධ කරන්න තියෙන්නේ. පස්ස සමුදය විදිහට. ඒ නිසා තමයි ඒක විශේෂයෙන් මතු කරලා දේශනා කරන්නේ. ඒක බුදු පියාණන් වහන්සේගේ විශේෂ හැකියාව. මහා චෛතසික ගොඩක් තියෙන තැනක වැදගත් චෛතසික ටික විතරක් මතු කරලා පෙන්නලා ඒක සරල කරලා අපිට කියලා දෙන විශේෂ හැකියාව තමයි ඒ. ඉතින් ඒ විදිහට ඒකේ පිළිතුර සම්පූර්ණ වුණා කියලා හිතෙනවා. තව අපහැදිලි නම් පොඩ්ඩක් අහන්න ඉඩ දෙමු නේද? प्रश्न मंगे कथा नौकर प्रश्न पैदली उत्तरी पैदली प्रश्न ඊළඟ ප්‍රශ්නේ අංක 7 ත්‍රිලෝක ධාතුව කරුණාකර පැහැදිලි කර දෙන්න. ත්‍රිලෝක ධාතුව කියලා කියන්නේ නම් මුළු සියලු සත්වෝ ජීවත් වෙන මේ සසර ඇත්තටම එතන ගන්නේ කාම ධාතුව. කාම ධාතුව කියවහම දුගතීන් සහ මනුස්ස ලෝකය දිව්‍ය ලෝකත් අයිති වෙනවා. ඊළඟට රූප ධාතුව විදිහට එන්නේ රූපී ධම්ම සත්‍යෝ ඉන්න ලෝකතල. අරූප ධාතුව විදිහට එන්නේ අරූපී ධම්ම සත්‍යෝ ඉන්න ලෝකතල. එතකොට ලෝකතල 31ම අයිති. කාම රූප අරූප විදිහට ලෝකතල 31ම අයිති. ඒ ත්‍රිලෝක කියලා කිව්වහම අපි ඒ අපි මේ මුළු ලෝකතල 31ෙන්ම ගැලවෙන්නයි මේ උත්සාහ කරන්නේ. ඉතින් කෙටි පිළිතුරක් ප්‍රමාණවත් වෙයි කියලා හිතෙනවා ඒකට. පැහැදිලි සර්, තෙරුවන් සරණයි. ඊළඟ ප්‍රශ්නයට යමු. ප්‍රශ්නාංක 8 රාග, ద్వේෂ සහ මෝහ යන කෙලෙස් වලින් රාග සඳහා කාමච්ඡන්දය, නන්දි රාගය හේතු වන බව දනිමු. ద్వේෂය ඇතිවීම සඳහා ව්‍යාපාදේ හේතු වන බව දනිමු. ඒ අන්දමින් මෝහය ඇතිවීම සඳහා හේතු වන ධර්මතා පැහැදිලි කර දෙන මෙන් ඉල්ලමි. නැයි. එතකොට මේ ප්‍රශ්නේ වීඩියෝවේ කොහෙද කියලා දැනලා නොතිබිච්ච නිසා ඒක ස්ලයිඩ් පාවිච්චි නොකර උත්තරයක් දෙන්නම්. මෙතන පෙන්නන්නේ අකුසල මුල් තුන, රාග දෝෂ මෝහ කියන තුන. එතකොට මේ රාගය කියන එක මේ කාමච්ඡන්දය විකාශය වෙලා ඇති වුණ බව දන්නවා කියලා සඳහන් වෙනවා. දෝෂ ඒ ව්‍යාපාදය, ඒ කාමච්ඡන්ද ව්‍යාපාද කියන නීවරණ දෙකට සම්බන්ධ කරලා තියෙනවා රාගයයි දෝෂයයි. ඒ දෙක දන්නවා කියලා පෙන්නනවා. ඒ අන්දමින් මෝහය ඇතිවීම සඳහා හේතු වන ධර්මතා තමයි අහන්නේ. එතන මෝහය කියලා කිව්වහම අපිට තියෙනවා හිත ඇතුලේ
අපේ මනසෙන් ලැබෙන සංඥාවල විකෘති වීමක්. ඒවට කියනවා සංඥා විපල්ලාස කියලා. ඒ කියන්නේ අනිත්‍ය දේවල් කෙරෙහි නিত্য සංඥාවක් නිරන්තරයෙන් ඇති වෙනවා මනසේ. දුක්ඛ දේවල් කෙරෙහි සුඛ කියන සංඥාවක් ඇති වෙනවා. අනාත්ම දේවල් කෙරෙහි ආත්මයි කියන සංඥාව ඇති වෙනවා. ඒ වගේම අර නিত্য සුභ සුඛ ආත්ම කියලා වැරදි මුලාවීම් ටිකක් වැරදි සංඥා ටිකක් ඇති වෙලා හිත නිතර තියෙන්නේ මේ මුලාවේ. අන්න මේ මුලාවට තමයි මෝහය කියලා කියන්නේ. මේ මුලාවත් එක එක මට්ටම් වලින් තමයි බුදුහාමුදුරුව පෙන්නනවා පෙන්නලා දෙන්නේ. එතකොට ඒක සංඥා මට්ටමින් මුලා වෙනකොට සංඥා විපල්ලාස කියලා කියනවා. චිත්ත මට්ටමින් මුලා වෙනකොට චිත්ත විපල්ලාස කියනවා. දිට්ඨි මට්ටමින් මුලා වෙනකොට මෝහය එනකොට දිට්ඨි විපල්ලාස කියනවා. ඒ විදිහට මේ මෝහය බලවත් වෙන අනුව තණ්හා මෝහය බලවත් වෙන අනුව සංඥා චිත්ත දිට්ඨි කියලා මට්ටම් තුනකට මේ මුලාවීම පෙන්නවා. එතකොට සංඥා වැරද්දගෙන සංඥා වලට රැවටිලා තමයි මෝහය ඇති වෙන්නේ. එතකොට මෙහෙම හිතමු දැන් මේ සංඥා පිළිගත්ත නිසායි මෝහය තියෙන්නේ. ඒ කියන්නේ නিত্য සුභ සුඛ ආත්ම වගේ සංඥා හිතෙන් පිළිගත්ත නිසා හිත මෝහ සහිතයි කියලා කියනවා. හැබැයි මේ සංඥා පිළිගන්න හේතු වෙලා තියෙන්නේ හේතු වෙන ධර්මතාව පැහැදිලි කරන්න ඉල්ලන්නේ සංඥා පිළිගන්න හේතු වෙලා තියෙන්නේ හිත හිතේ ඊටත් වැඩිය සියුම්ව පවතින තණ්හාව. එහෙම නැත්නම් තණ්හාව නෙමෙයි එතන ඊටත් යටින් පවතින අවිද්‍යාව. ඒතර අවිද්‍යාව මූලයෙන් තමයි අවිද්‍යාව හේතු කරගෙන තමයි මේ මුලාව ඇති වෙලා තියෙන්නේ. අවිද්‍යාව කියලා එතන පෙන්නන්නේ ආර්ය සත්‍ය හතරේ අනවබෝධය. ඒ කියන්නේ දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං කියන ආර්ය සත්‍ය හතර කෙරෙහි තියෙන අඥානකම. ඒක තමයි අවිද්‍යාව කියලා පෙන්නන්නේ. අවිද්‍යාව හේතු කරගෙන තමයි අර සංඥා විපල්ලාස, ඒ සංඥා වලට මුලා වීම කියන මෝහය හිතේ මතුවලා පෙන්නන්නේ. පැහැදිලි ඇති මූල හේතුව අවිද්‍යාව මෝහයට. ඒක තමයි පිළිතුර. පැහැදිලි සර්, තෙරුවන් සරණයි. අපි ප්‍රශ්න අංක 9ට යමු එමු. නෑ. ප්‍රශ්න අංක 9 මජ්ජ සූත්‍රයේ පැහැදිලි කිරීමේදී තණ්හාව සහ ස්පර්ශය ඊළඟ භවයක් සඳහා හේතු වන බව සඳහන් කරන ලදී. ඉන් තණ්හාව නැති කරගන්නා ආකාරය හා ස්පර්ශය හේතුවක් කර නොගැනීමට කළ යුත්තේ කුමක්දයි පැහැදිලි කර දෙන්න. හොඳයි. මජ්ජ සූත්‍රයේදී පෙන්නන්නේ පස්සය සහ පස්ස සමුදය. තණ්හාව කියලා කියන්නේ පස්ස සමුදය. එතන මේ ප්‍රශ්නේ අහන්නේ පස්ස සමුදය සහ ස්පර්ශය. යදිලා ඊළඟ භවයක් සඳහා හේතු වෙන බව සඳහන් කළා කියලා පෙන්නනවා. එතන තණ්හාව නැති කරගන්න ආකාරය තමයි අහන්නේ. ඒක ඒ සූත්‍රයේ පෙන්නලා නැහැ. ඒකට තමයි බෝධිපාක්ෂික ධර්ම 37 තියෙන්නේ. තණ්හාව නැති කරගන්නවා කියන එක ලොකු වැඩපිළිවෙලක්. තනි වචනකින් තනි ධර්මතාවකින් විස්තර කරන්න බැරි නිසා තථාගතයන් වහන්සේ ඒක ධර්මතා 37කට වෙන් කරලා පෙන්නනවා. මෙන්න මේ බෝධිපාක්ෂික ධර්ම 37 හිතේ වඩා ගන්න ඕනේ, වඩාගෙන යන්න. අන්න ඒ වැඩපිළිවෙල තමයි තණ්හාව නැති කරන වැඩපිළිවෙල කියලා පෙන්නන්නේ. ඉතින් ඒක කෙටි කරලා පෙන්වන අවස්ථාවේදී 37ම කියන්නේ නැතුව දේශනා නොකර කෙටි කරලා පෙන්වන අවස්ථාවේදී බුදුහාමුදුරුව පාවිච්චි කරන උපාය තමයි තණ්හාව නැති කරගන්න නම් මාර්ගාංග සහිත හිතක් පවත්වන්න ඕනේ කියන එක.
එතකොට මේ මාර්ගාංග ටික කියන්නේ බෝධිපාක්ෂික ධර්ම 37 ඉහළම ධර්මතා 8 මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා ඒ විදිහට ඉතින් එතකොට පෙන්නවා තණ්හාව නැති කරගන්න ක්‍රමය අහන ප්‍රශ්නවලදී බුදුහාමුදුරුවෝ දෙන උත්තරේ තමයි අන්නේ ධර්මතා 8 කෙටියෙන් කියනකොට මේ ධර්මතා 8 තමයි පෙන්වන්නේ මෙන්න මේ මාර්ගය වඩන්න එතකොට තණ්හාව නැති වෙනවා හැබැයි දීර්ඝව විස්තර කරන මේ අනික් සූත්‍රවල පෙන්නවා ඒ 8 एक पार वेडिन है ये आट हिमिंग हिमिंग उपाध्यव गानोनी बोज्जंग हरा बोज्जंग धर्म हत हरा बोज्जंग धर्म हत एक पार वेडिन है पंच बल हरा तमाय उपाध्यान पंच बल उपाध्यान पंच इंद्रिय हरा पंच इंद्रिय उपाध्यान इर्दिपाद हरा इर्दिपाद उपाध्यान सतिपट्टान सतिपट्टान पिहिट वाला මං කුසල් වඩනවා කියලා අකුසල් දුරු කරනවා කියලා ඇති වෙන අදිෂ්ඨානය හරහා ඉතින් අන්නේ මේ විදිහට මේ තණ්හාව නැති කර ගන්න ආකාරය දීර්ඝව පෙන්නනවා ඉතින් ඒක කෙටි ක්‍රමයක් නෙවෙයි ඇත්තටම මේ මුළු බෝධිපාක්ෂික 30 ධර්ම 37ම වඩා ගන්න ඒ කියන්නේ මාර්ගය වඩා ගන්න මුළු ක්‍රමයම තමයි තණ්හාව නැති කර ගන්න ක්‍රමය ඉතින් මේවා මේ කෙටි සූත්‍රයේදී මේ ක්‍රමය දේශනා කරලා නැහැ इतने पेन्ना ने इताम सारांश कर ला एक क्रमे अनुगमने कर पुके ना अरे अंत देखे नुवनिंग नोएली इवागे में मैद नोतेवरी मैं दुख के लवर कर गाना वहाँ किए नहीं कर इतनी इताम के टीम के लिए ना अंत देखा तैयार ला मैद प्रज्ञाव साहितो नोएली मैद नोतेवरी इन्न केना මේ තණ්හාව නැති කර ගන්නවා කියන ඊටාම කෙටි උත්තරයක් තමයි මේ සූත්‍රයේදී පෙන්වන්නේ. හේතුව මේවා මේ සූත්‍රයේ තියෙන කුද්දක නිකායේ මේ ඒවා ඒ නිකායේ තියෙන්නේ ඒ වගේ නිකායවල තියෙන්නේ ඊටාම කෙටි සූත්‍ර. මහා ප්‍රඥාව තියෙන අයට තමයි ඒවා දේශනා කරන්නේ. ඒක නිසා අර මුළු ක්‍රමයේම එතන පෙන්වලා නැහැ. එතකොට ස්පර්ශයේ හේතුවක් කර නොගැනීම කියන එකට ආයමත් වෙන්න වෙන්නේ අර තණ්හාව නැති කර ගැනීම කියන තැනටමයි. කියන්නේ තණ්හාව නැති කරොත් ඊතර ස්පර්ශ සමුදය නැති වෙනවා. ස්පර්ශ සමුදය නැති වුණොත් ස්පර්ශය නැති වෙනවා. ස්පර්ශය නැතිවීම හරහා මේ මහා දුක්ඛ ස්කන්ධය අවසන් වෙනවා. ඉතින් ඒක තමයි පිළිතුර ආයමත් සාරාංශ කරොත් තණ්හාව නැති කර ගන්න ආකාරය සහ ස්පර්ශය අවසන් කර ගන්න ආකාරය තමයි බෝධිපාක්ෂික ධර්ම 37 ඒ නිවැරදි අනුපිළිවෙලට හෙමින් හෙමින් හිතේ වැඩි දියුණු කරගන්න එක. ගැටළු සහගත තැනක් තියෙනවා නම් අහන්න පුළුවන් එතන. ප්‍රශ්න අහන්න විමල්. ඔබ විමල් මාත් එක්කයන්. මේ සයිදේ ප්‍රශ්නේදී අපි ඊළඟ භවය කියන විදිහට තමයි ලියලා තිබුණේ. නමුත් මම හිතන්නේ අපි හැම මොහොතෙම මොහොතම භවයක භවයක් හදාගෙන යනවනේ සර් කියන අතර ස්පර්ශ නිරෝධය නොදකින නිසා අපි ඊළඟ අරමුණේ ස්පර්ශ කරගන්නව ඇරෙන කරනවා කියන්නේම අපි එතනම භවයක් හදනවනේ සර්. ඔව් බිමල් ඒක නිවැරදි. බිමල් කියන එක නිවැරදි. එතන ප්‍රශ්නේදී වචන යොදනකොට භව කියන වචනේ යොදලා තිබුණාට එතන ඇත්තටම මේ භව කිව්වහම කාරණා දෙකම ගන්න පුළුවන් කර්ම භවයයි උප්පත්ති භවයයි කියන දෙකම. එතකොට අපි මොහොතක් මොහොතක් පාසා ඒ හැදෙන ආයතනත් ඒත් භවෙම තමයි. එතන එන්නේ අර ෂණික විදිහට. එහෙම නැත්නම් කෙටි සන්තති විදිහට හැදෙන භව. ඒකත් ඒ භව ගමනේම කොටසක් තමයි එවැනි කොටස් ගොඩාක් එකම වෙලා තමයි ආය උප්පත්ති භවයක්කට සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒ ප්‍රශ්නේදී භවය කියන එකෙදී අර කුඩා ෂණ වශයෙන් හරි ඒ ෂණ කීපයක් එකහුව කරලා ඇති වෙන සම්තති වශයෙන් හරි ගන්න පුළුවන්. අතන මෙහෙම ගත්තොත් තමයි හොඳටම තේරෙන්නේ. නමුත් උප්පත්ති භවයන්ටත් ඒ ඒ කාරණාව හරි ෂණ වශයෙන් අරන් බලන්න ඒක තමයි වඩා සුදුසු වෙන්නේ. Buon pinze, ti lo anzerai.
හරි අපි ඊළඟ ප්‍රශ්නයට යමු යමු. ඊළඟ ප්‍රශ්නය ප්‍රශ්න අංක 10 පටික නිමිත්තක් සිතට එන විට ව්‍යාපාදයක් ඇති නොවන ආකාරයට යෝනිසෝ මනසිකාරය කරන්නේ කෙසේද? නැතර වීඩියෝ එකේ කොටසක් දාලා තිබෙච්ච නැති නිසා මේ මට ස්ලයිඩ් එකක් දාන්න විදිහක් නැහැ. වීඩියෝ එකේ ස්ලයිඩ් එකක් අපි ප්‍රශ්නේ සාකච්ඡා කරත් වෙනම මෙතන පෙන්නන්නේ දැන් පටික නිමිත්තක් දැන් අපි අර වීඩියෝ එකේ පෙන්නවා පටික නිමිත්තයි අයෝනිසෝ මනසිකාරයයි එකට යෙදෙනකොට තමයි ව්‍යාපාදය මත වෙන්නේ කියලා. පටික නිමිත්තයි අයෝනිසෝ මනසිකාරයයි. එතන මෙතන අහන්නේ පටික නිමිත්තක් තියෙද්දි එළඹෙද්දි යෝනිසෝ මනසිකාරය කරන්නේ කොහොමද කියලා. එතකොට එතන ගන්න ඕනේ මෙහෙමයි අව්‍යාපාද හිත එන්න නම් මෛත්‍රී නිමිත්තයි යෝනිසෝ මනසිකාරයයි තියෙන්න ඕනේ. මෛත්‍රී නිමිත්තයි යෝනිසෝ මනසිකාරයයි තියෙන්න ඕනේ අව්‍යාපාද හිත ඇති වෙන්න. එතන පටික නිමිත්තක් සිතට එන විට කියලා අහනකොට එතනින් අපිට ගන්න වෙන්නේ මෛත්‍රී නිමිත්ත හිතේ ඒ වෙලාවේ නැහැ කියලා. මෛත්‍රී නිමිත්තක් ඒ වෙලාවේ ඉදිරිපත් නොවී හිතට පටික නිමිත්තක් ගැටෙන නිමිත්තක් තමයි එන්නේ. එතකොට යෝනිසෝ මනසිකාරය යොදන්න වෙන්නේ කොහොමද කියලායි අහන්නේ. ඉතින් එවැනි නිමිත්තක් එනකොට කරන්න ඕනේ ක්‍රම පහක් දේශනා කරලා තියෙනවා මතකයි අර විතක්ක සන්තාන කියන සූත්‍රයේදී. ඒකෙදි පෙන්නනවා එවැනි සිතිවිල්ලක් හිතට එනකොට ඒක මෙනෙහි නොකර ඉන්න ක්‍රමයක් තියෙනවා. එහෙම නැත්නම් ඊට ප්‍රතිවිරුද්ධ නිමිත්තක් හිතට ගන්න ක්‍රමයේ තියෙනවා. එහෙම නැත්නම් ඒකේ මූල හේතු හොයන ක්‍රමයේ තියෙනවා. එහෙම නැත්නම් අර දැඩි ආයාසයකින් ඒක පෙන්වන්නේ දිව උඩු තලර තද කරලා අදිෂ්ඨාන කරලා මේ නිමිත්ත යටපත් කරනවා කියන ක්‍රමයක් තියෙනවා. අනේ ඒ විදිහට මේ සූත්‍රය පොඩ්ඩක් කියවන්න. විතක්ක සන්තාන සූත්‍රය. ඒකේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා යම් කිසි ඒ වගේ ආයුතු නිමිත්තක් හිතට එනකොට මෛත්‍රී අව්‍යාපාද හිත ඒ වෙලාවේ හදාගෙන නොතිබිච්ච කෙනෙකුට ඒක මගහරින ක්‍රම පහක් දීලා තියෙනවා. ඒතර ඒ ක්‍රම පහෙන් එකක් තමයි මෛත්‍රී භාවනාව කියලා කියන්නේ. ඒ ක්‍රම පහට අඩංගු වෙනවා එක ක්‍රමයක්. මොකද්ද? පටිග නිමිත්තට හාස්පසින්ම විරුද්ධ නිමිත්තක් හිතට අරන් ඒක මනසිකාර කරන්න කියලා. ඒක කරන්න වෙන්නේ ගොඩක් පුහුණු කරගත්ත කෙනෙකුට විතරයි. අනික් අයට ඒක ඒ ක්‍රමයේ අමාරු නිසා තමයි ඊතර ක්‍රම හතර දීලා තියෙන්නේ. නමුත් වඩාම සුදුසු ක්‍රමය තමයි පටිග නිමිත්ත වෙනුවට එතෙන්ද මෛත්‍රී නිමිත්ත කෙලින්ම ආදේශ කරලා යෝනිසෝ මනසිකාරය කරලා ව්‍යාපාදයට නැගිටින්න ඉඩ නොදී තියාගන්න. ඒක තමයි හොඳම ක්‍රමය. නමුත් ඒ ක්‍රමය හැමෝටම සාර්ථක නොවන නිසා හැම වෙලෙම සාර්ථක නොවන නිසා තමයි විතක්ක සන්තාන සූත්‍රයේදී තවත් ක්‍රම හතරක් පෙන්නලා තියෙනවා. ඉතින් උත්තරේ විදිහට කියන්න තියෙන්නේ විතක්ක සන්තාන සූත්‍රය කියවලා ඒ ක්‍රම පහම හොඳින් දැනගෙන ඒ ක්‍රම පහ සුදුසු ආකාරයට ඒ වෙලාවේදී පාවිච්චි කරන්න සුදුසු මොන ක්‍රමයද කියලා ඒ මොහොතේ තීරණය කරලා ඒ ක්‍රම පහම පාවිච්චි කරන්න කියන උත්තරේ තමයි දෙන්න තියෙන්නේ. පැහැදිලි තෙරුවන් සරණයි සර්. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඊළඟ ප්‍රශ්නය ප්‍රශ්න අංක 11. සුඛ වේදනාව එක්කන්තයකි, දුක්ඛ වේදනාව අනෙත් අන්තයයි, අදුක්ඛම සුඛ වේදනාව මධ්‍යයයි, තෘෂ්ණාව නැමැති මහන්නිය විසින් සැප වේදනාව සහ දුක් වේදනා යන අන්ත දෙක මසා දමන හේයින් දුක්ද නොවූ සැපද නොවූ මධ්‍ය අවිෂය වෙයි. සැප වේදනාව මෙන්ම දුක් වේදනාවද ඉතා ප්‍රකටය පැහැදිලිය. එහෙත් අදුක්ඛම සුඛ වේදනාව අප්‍රකටය. සත්වයා සැප වේදනාවන්හි ඇලෙන විට එය රාගය නම් අකුසල මූලයේ ආශ්‍රිතව පවතී. දුක් වේදනාවන්හි ගැටෙන විට ද්වේෂය නම් අකුසල මූලයේ ආශ්‍රිතව පවතී. අදුක්ඛම සුඛ වේදනාව නම් මෝහය නම් අකුසල මූලයේ අවිද්‍යාව ආශ්‍රිතව පවතී. මැදේ පවතින මේ අදුක්ඛම සුඛ වේදනාව අවිද්‍යාව හඳුනා ගැනීමට නොහැකි වන්නේ තෘෂ්ණාව විසින් ආවරණය කොට වසාලන ලද හේඳ. කරුණාකර පහදා දෙන්න තෙරුවන් සරණයි. නැයි. ත
ඒකේ වීඩියෝ එකේ තියෙන කොටස විස්තර කරලා තියෙන ඉන්න ලේසි වීඩියෝ එකට සම්බන්ධ කර විනාඩි ගන්න දීලා නැතුවට ඒකේ පෙන්වන්නේ අර වේදනා කොටස. කියන්නේ සුඛ වේදනාව ඒකාන්තයක් දුක්ඛ වේදනාව අනික්කාන්තය අදුක්ඛම සුඛ වේදනාව මධ්‍යයයි. එතකොට මේ අන්ත දෙක නුවණින් දැනගෙන එකෙන් මිදිලා ඊළඟට මැද තියෙන අදුක්ඛම සුඛ වේදනාවේ නොයලි එමනන්න නොතවරි ඒකට තමන් කියන අදහස තවරගන්නේ නැතුව ඉන්න කෙනා දුකෙන් මිදෙනවා කියන ඒ කොටස තමයි මේ විස්තර වෙලා තියෙන්නේ මනාව විස්තර කරලා තියෙනවා ඒක එතනදී අවසාන කොටසේ ප්‍රශ්නේ වෙන්නේ අදුක්කම සුඛ වේදනාව කියන මේ මධ්‍යම වේදනාව හඳුනා ගන්න නොහැකි වෙන්නේ තෘෂ්ණාව විසින් ආවරණය කොට දමන ලද හේින්ද කියන එක එතන අපි ආයේ වීඩියෝ එකේ තියෙන කොටසට යමු. ත්‍රෝණෙම ආයතනයකදී ප්‍රසාද ගෝචර කියන ඒ කොටස් දෙක නිසා විඥානය හට ගැනිලා මේ වීඩියෝ එකේ තියෙනම ස්ලයිඩ් එකක් මම දාන්නේ. සම්පස්සය ඊළඟට සම්පස්සය හා සම්ප්‍රයුක්තව සම්පස්සජා වේදනාව ඒ හා සම්ප්‍රයුක්තම සංඥාව සම්ප්‍රයුක්තවම චේතනා තණ්හා විතක්ක විචාර කියන මේ ධර්ම මේවා ඔක්කොම සංඛාර. ඒ විදිහට පංච උපාදානස්කන්ධය මෙතන තියෙන පංච උපාදානස්කන්ධයමයි ඔක්කොම එකතු කර ඒ උපාදානස්කන්ධයම යෙදිලා ආයතනය ක්‍රියාත්මක වෙනකොට. එතකොට මේකේ අර වේදනා කොටස තමයි ඔතන මතු කරලා පෙන්නන්නේ. සම්පස්සජා වේදනා කිව්වහම අන්ත දෙකක් පෙන්නනවා සුව වේදනා දුක් වේදනා කියන අන්ත දෙක ඊළඟට මධ්‍යම වේදනාව අදුක්කම සුඛ කියන වේදනාව. එතකොට අන්ත දෙක අතෑරලා අන්ත දෙකේ නුවණින්ම අතෑරලා දාලා ඊළඟට අදුක්කම සුඛ කියන ඒ විඳීම නිවැරදිව ප්‍රඥාවෙන් තේරුම් අරන් ඒකේ තමන් කියන අදහස තමන්ගේ කියන අදහස තමන්ගේ ආත්මිකුයි කියන ඒ හැඟීම් ඒකේ තවරන්නේ නැතුව පවතින කෙනා තමයි දුකින් මිදෙන්නේ කියලා සූත්‍රයේදී පෙන්නන්නේ. ඒත් ප්‍රශ්නේ අහන්නේ මෙන්න මේ අදුක්කම සුඛ වේදනාව මනසට පෙන්නේ අරමුණු නොවන විදිහට ඒක තියෙනවදවත් කියලා අපිට හැඟීමක් නොදැනෙන විදිහට මේ සුව සහ දුක් කියන අන්ත දෙක අතර මැහුමක් දාන නිසාද මේ තණ්හාව මැහුම්කාරියක් විදිහට අඳුන්නන්නේ කියලා අහන්නේ. තණ්හා විසින් මහලා ඒක ආවරණය කොට වසා දමන ලද හේින්ද ඒ කියන්නේ අර පොටවල් දෙක මෝට්ටු කරලා දුක සැප කියන පොටවල් දෙක මෝට්ටු කරලා වහපුවාම මැද්දේ තියෙන අදුක්කම සුඛ හිතට ප්‍රකට වෙන්නේ නැතුව යනවා. ඉතින් ඒ අදහසයි අහන්නේ. එතන ඒ අහන දේ හරි කෙලිම උත්තරේම වගේ ඒ ප්‍රශ්නෙම තියෙනවා. ඔව් කියන උත්තරේ තමයි දෙන්න තියෙන්නේ. තෘෂ්ණාව විසින් දුක සහ සැප කියන අන්ත දෙක එකට මහලා දානවා. එතකොට එහෙම මහපු කෙනාට දුකයි සැපයි මිසක් අදුක්කම සුඛ කියන විඳීම තියෙනවදවත් කියලා හොයාගන්න බෑ. සිහිය නෑ ඒ වේදනාව අඳුනන්න. හේතුව ඒ අර සීසෝ පදිනවා වගේ දුකෙන් සැපට දුක් වේදනාවෙන් සැප වේදනාවට සැප වේදනාවෙන් දුක් වේදනාවට මාරු වෙමි. තමයි ජීවිතේ ගත කරන්නේ. මේ දෙක අතර මාරු වීමක් ඇරෙන්න ඒ සීසෝවේ මැද තැන. අපි දන්නවා කවුරුත් සාමාන්‍යයෙන් සීසෝවක මැද තැන වාඩි වෙන්නේ නැහැ. එහෙම මැද තැන වාඩි වෙන්න හැකියාව තියෙන ඕනේ බව තමයි මේ මාර්ගයේ යන කෙනාට මෙතනදී පෙන්නලා දෙන්නේ. ඒතර මේ මැද තැන වහනවා. දැන් සීසෝවක අපි හිතමු අපි පාක් එකකට වගේ ගිහිල්ලා ওই සීසෝවක් දැක්ක කියලා. ඉතින් ඒ අර එහාට මෙහාට හෙල්ලෙන්නේ නැති හරි මැද ඒක අඳුනගෙන එතන ඉන්න හැකියාව නැති කරන්නේ අර සීසෝවේ කෙරවලක වාඩි වුණාම අපිට ඒකෙන් තියෙන පැද්දීම නිසා හම්බෙන ආස්වාදය නිසා. ඒතර ඒ ආස්වාදයට තියෙන තණ්හාව හින්දා මැද වාඩි වෙන්න හිතෙන්නේ. අන්න ඒ වගේමයි මනසෙදි මේ අදුක්කම සුඛ වේදනාව සහිතව ගත කරමින් ඒ වේදනාව සහිතව ඉන්න හිත කැමති නැහැ. අර දුක සැප දෙක අතර සීසෝ පැදීමේ තියෙන ආස්වාදය තමයි හිත දන්නේ.
ඒ නිසා මේක දැන් මාර්ගයේ යනකොට තණ්හාවෙන් තමයි වහලා දාන්නේ අදුක්කම සුඛ කියන වේදනාව. ඒක ගැන තව මේ පොඩි සූත්‍ර කාරණාවක් වෙන ස්ලයිඩ් එකක් මම ඉදිරිපත් කරන්නම් විනාඩියක් දෙන්න මට ඒකට. පේනවා සර්. පේනවා නේද? ඔව් පේනවා. මේක අර සදහම් රූපයක් මට මතක් කළා මම ඒක Facebook එකෙන් ගත්තේ අපේ සදහම් රූප වලින් මේක එන්නේ පච්චත්ය කියන සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ 3 පොත් වහන්සේගේ 38 වෙනි පිටුවේ අපර උපමාවක් දීලා තියෙනවා ඒ අදුක්කම සුඛ විඳීම ගැන ඒකයි මේක තෝරගත්තේ මේකෙදි පෙන්නනවා සෙවන පැතිරෙන විට යම්කිසි තැනක බීම මෙහෙම හිතන්න අවුව වැටෙනකොට මේ වගේ හෙවණලි තියෙනවා අවුව පැතිරෙනවා නම් සෙවණ ඉවත් වෙනවා සෙවණ පැතිරෙනකොට අවුව ඉවත් වෙනවා කියලා ලෝකේ ධර්මතාවයක් අපි දැකලා තියෙනවා අවුව එනකොට සෙවණ අහක් වෙලා යනවා සෙවණ නැති වෙලා යනවා සෙවණ පැතිරෙනකොට අවුව නැති වෙලා යනවා බුදුහාමුදුරුව අපූර්වට මේක උපමා කරලා තියෙනවා අපිට ওই විඳීම් කෙරෙහි තේරුම් ගන්න සහ මේ මාර්ගයේ යනකොට මොන වගේ විඳීම් අගය කරමින් ඉදිරියට යන්න ඕනේද කියලා පෙන්වලා දෙන්න. මේ වම් පැත්තේ තියෙන කොටස බලන්න. අර උපමාව භෞතිකව සිද්ධ වෙනවා වගේම එමෙන්ම සිත තුළ පෙන්නනවා. අවුව කියන එක දෝමනස්සේ වගේයි සෙවන කියන එක ප්‍රවිවේක ප්‍රීතිය වගේ කියලා. මේ ප්‍රවිවේක කියන්නේ විවේක සහගත විවේකජ ප්‍රීතිය කියන එක. අවුව කියන එක දෝමනස්සේ හිතේ තියෙන දෝමනස්ස විඳීම. ඒ කියන්නේ ඔය අපි කිව්ව වේදනා තුනෙන් එක අන්තයක් ඒ දෝමනස්සේ. සෙවන කියන එක විවේකජ ප්‍රීතිය වගේ දෙන්න. එතකොට අවුව පැතිරෙනකොට සෙවන නැති වෙලා යනවා වගේ දෝමනස්සේ පැතිරෙනකොට විවේකජ ප්‍රීතිය හිතේ ඉවත් වෙලා යනවා. විවේකජ ප්‍රීතිය පැතිරෙනකොට දෝමනස්සේ ඉවත් වෙලා යනවා. ඒක තමයි අර ධ්‍යාන සිත්වල මේ විවේකජ ප්‍රීතිය එනකොට ඒ හිත දෝමනස් වලින් තොරයි කියලා පෙන්වන්නේ. හැබැයි මේ දෙකම තාම අර මැද වේදනාව නෙමෙයි. ඉතින් අර මැද තියෙන අදුක්කම සුඛ වේදනාවට එකපාර යන්න අමාරු නිසා තමයි මේ ක්‍රමය දෝමනස්සේ මුලින් දෝමනස්සේ ඉවත් කරගන්න මේ ප්‍රවිවේක ප්‍රීතිය අගය කරමින් ඒකට හිත පුහුණු කරමින් ඊළඟට පෙන්නනවා ඒ කොටස කරන් පස්සේ මෙන්න දෙවෙනි කොටසට එනවා අවුව කියන එක හරියට ප්‍රවිවේක ප්‍රීතිය වගේ සෙවන කියන එක නිරාමිස සුඛය වගේ කියනවා ඒ කියන්නේ අවුව තියෙන වෙලාවට නිරාමිස සුවේ දුර්වලයි නිරාමිස සුවේ තියෙන වෙලාවට විවේකජ ප්‍රීතිය දුර්වලයි මේ දෙකම ධානාංග මට්ටම එතන පෙන්නන්නේ ප්‍රීතිය වෙනුවට සුඛ ස්වභාවයට අගය කරලා මාරු වෙන්න කියලා. ඊළඟට තුන්වෙනි අධ්‍යයන පෙන්නනවා මේ මාර්ගයේ යන කෙනාට පෙන්නන්නේ අවුව කියන එක සුඛය වගේ දකිමින් සෙවන කියන එක අදුක්කම සුඛය විදිහට දකින්න කියලා. අන්න එතන තමයි අර ප්‍රශ්නෙට උත්තරය හම්බෙන්නේ. ඒ කියන්නේ නිරාමිස සුඛයේ හිතේ තියෙන වෙලාවට අදුක්කම සුඛය ඉවත් වෙලා යනවා. සෙවන ඉවත් වෙනවා වගේ. අදුක්කම සුඛය අහක් වෙලා යනවා නොදැනී යනවා. අදුක්කම සුඛ ප්‍රබල වෙනකොට නිරාමිස සුඛය අහක් වෙලා යනවා. ඉතින් මේක හරිම අමාරු කොටස භාවනා කරනකොට. මොකද භාවනාවේ දින නීමේ නිරාමිස ප්‍රීතියන්ට නිරාමිස සුඛයන්ට හිතේ එන කැමැත්ත නිසාම අදුක්කම සුඛයට මාරු වීමේ අපහසුකම එනවා. ඉතින් මේ අවුව සෙවන කියන උපමා දෙක ඒ උපමා මතක තියාගන්න. ඔය භාවනාවෙන් අත්විඳින සුවය අවුව වගේ. නමුත් සැබෑ සෙවන වගේ තමයි සෙවනේ තියෙන සිසිලස වගේ තමයි අදුක්කම සුඛයේ තියෙන සිසිල් බව. ඒ කියන්නේ කලබල නැති ගතිය. පෙන්නනවා. හැබැයි ඒකත් ප්‍රමාණවත් නැති බව තමයි ඊළඟට පෙන්වන්නේ. ඒ අදුක්කම සුඛයත් අවුව වගේ දැනෙන කාලයක් එනවා. අදුක්කම සුඛයත් අවුව වගේ පීඩාකාරී වේදෙන කාලයක්. සෙවන විදිහට එතකොට දැනෙන්නේ සංකාර නිරෝධය කියන සබ්බ සංකාර සමතෝ කියලා. ඒ සියලු සංකාරවල නිරෝධය තමයි සැබෑ සෙවන. සැබෑ සිසිලස කියලා අදුක්කම සුඛේනොත් ඉදිරියට සංකාර නිරෝධයට හිත ගෙනියන අපූර්ව ක්‍රම මාර්ගයක් තමයි
පෙන්නලා තියෙන ඉතින් මෙතන අපේ ප්‍රශ්නෙට උත්තරේට යන්න වෙන්නේ අදුක්කම සුඛය ලබන්න නම් ඒක වැහිලා තියෙන තණ්හාවෙන් කියලා අර අපේ ප්‍රශ්නේ අහලා තිබුණේ එකපාර මේ අදුක්කම සුඛය මතු කරගන්න බෑ කාටවත් ලේසි නැහැ එන්න මේ ක්‍රමය හරහා යන්න ඕනේ මුලින්ම දෝමනස්සේ ඉවත් කරන විදිහට විවේකජ ප්‍රීති විවේකජ ප්‍රීතිය ඉවත් කරන විදිහට නිරාමිස සුඛය නිරාමිස සුඛය ඉවත් කරන විදිහට තමයි අදුක්කම සුඛයට යන්න ඕනේ කියන මාර්ගයක් මේ පච්චත්තේ සූත්‍රයෙන් පෙන්නනවා ඉතින් එතන පේනවා ඇති ඒක එකපාර ඒ අදුක්කම සුඛය දකින්න පුළුවන්කමක් නැහැ සතිපට්ඨානය මූලික වෙන්නත් ඕනේ සතිපට්ඨානය අත්‍යවශ්‍යයි ඒ කියන්නේ වේදනානුපස්සනාව හොඳට කරලා තියෙන්නත් ඕනේ ඊට අමතරව අර අනුපිළිවෙලකට හිත පුරුදු කරන්නත් ඕනේ ඒ විදිහටයි ඒකේ උත්තරේ ගලප ගන්න වෙන්නේ පැහැදිලි සර් තෙරුවන් සරණයි අපි ඊළඟ ප්‍රශ්න ඊළඟ ප්‍රශ්නයට යමු ප්‍රශ්න අංක 12 බෝධිපාක්ෂික ධර්මයක් වන උපේක්ෂාව වඩා ගැනීමට බාධකය වන්නේද මෙම මහන්නිය නැමැති තණ්හාව තෘෂ්ණාවමද කරුණාකර පහදා දෙන්න තෙරුවන් සරණයි. ඔව් එතන පෙන්නන්නේ අහන්නේ බෝධිපාක්ෂික ධර්මයක් වෙන උපේක්ෂාව ගැන. ඒ ස්ලයිඩ් එකම තියෙනවද චමරි කමට ඒකටනම් උත්තරයක්. හරි සයි. බෝධිපාක්ෂික ධර්මයකදී මං හිතන්නේ මෙතන බොජ්ජංග ධර්මය වෙන්න ඕනේ මේ අහන්නේ උපේක්ෂා සම්බොජ්ජංගය වෙන්න ඕනේ කියලා හිතෙනවා ඒකට බාධකේ වන්නේ මේ තෘෂ්ණාවමද කියලා ඉතින් උත්තරේ අනිවාර්යයෙන්ම ඔව් මොකද මේ බෝධිපාක්ෂික ධර්ම ඔක්කොම තෘෂ්ණාවට ප්‍රතිවිරුද්ධව තමයි යන්නේ තෘෂ්ණාවෙන් යමක් වහනවද ඒ වැහුම් ඒ වහපු දේ ඇරලා විවෘත කරලා පෙන්නනවා බෝධිපාක්ෂික ධර්ම හිතේ වැඩෙනකොට. ඉතින් උපේක්ෂා සම්බොජ්ජංගය වැඩෙන විදිහ අපි අරගත්තොත් විනාඩියක් දෙන්න මට මම මේ ස්ලයිඩ් එක තෝරගන්න. මේත් අපේ අර සදහම් රූපයක්මයි බොජ්ජංග ධර්ම හත වැඩෙන විදිහ ගැන කියවෙන. එතනදී දැන් අපි හිතමු පංච බල යම්කිසි ප්‍රමාණයකට හිතේ උපයගත්ත කෙනාට හොඳ සිහිය සහිතව යම්කිසි අරමුණු කරපු ධර්ම කරුණක් නුවණින් විමසනකොට ඒ ගැන හිතේ උනන්දුව වීරිය ඇති වෙලා මේ බොජ්ජංග ධර්ම අනුපිළිවෙල ඒ ධර්ම මෙනෙහි කරන ධර්ම කරුණ ගැන හිතේ වීරිය උනන්දුව ඇති වෙලා හිත ඒකාග්‍ර වෙනකොට නිරාමිස ප්‍රීතිය මේක තමයි අර කලින් වේදනා කොටසේදී නිරාමිස ප්‍රීතිය කියලා පෙන්වන්නේ ඒ ප්‍රීති සම්බොජ්ජංගයේ හිතේ මතුවෙනවා ප්‍රීති සම්බොජ්ජංගයේ මත වුණාම පස්සද්ධිය ඇති වෙනවා සිත කය සංසිඳෙනවා පස්සද්ධිය ඇති වුණාම හිත ඒ ධර්ම කරුණේම සමාධිගත වෙනවා නීවරණ සියල්ල ඉවත් වෙලා යනවා ඊළඟට සමාධිගත වෙච්ච සිත ඒ මෙනෙහි කරන ධර්ම කරමුණ ධර්ම කරුණ එහෙම නැත්නම් ඒ හිතට ගත්ත අරමුණ කෙරෙහි ඒ නිමිත්ත කෙරෙහි උපේක්ෂාවේ පිහිටෙනවා එතකොට යම්කිසි නිමිත්තක්ද අපි භාවනාවට අරගෙන ත්‍රිලක්ෂණ මෙනෙහි කරන්නේ මේ බොජ්ජංග මේ ක්‍රමයට වැඩි ඉගෙන ගිහිල්ලා ඒ හිතට අරමුණු කරපු නිමිත්තේ නැත්නම් ඒ ධර්මතාවය කෙරෙහි උපේක්ෂා විඳීම ඒ කෙරෙහි දැනෙන්න පටන් ගන්නවා ඒ කියන්නේ ඒ කෙරෙහි තියෙන කැමැත්ත ඉවත් වෙලා නොකැමැත්තත් ඉවත් වෙලා ඒ කියන්නේ අභිඥා දෝමනස්සං කියන කාරණා දෙකම ඉවත් වෙලා
ඒ දෙක මැදේ තියෙන උපේක්ෂා විඳීම තමයි මනසට ඒ වෙලාවට ලැබෙන්නේ. එතකොට තමයි අපි කියන්නේ උපේක්ෂා සම්බොච්චංගේ වඩනවා කියලා. ඉතින් මේ ප්‍රශ්නේ අහන්නේ උපේක්ෂා සම්බොච්චංගේ වඩන්නත් මේ තෘෂ්ණාවම නේද බාධක වෙලා තියෙන්නේ කියලා. එතකොට උත්තරේ තමයි ඔව්. තෘෂ්ණාවම තමයි මේ මේ කාරණා සියල්ලටම බාධක වෙලා තියෙන්නේ මේ හතටම මේ වැඩිගෙන යන අනුපිළිවෙලටම බාධාව තෘෂ්ණාව. තෘෂ්ණාවෙන් තමයි මේ සිහිය බාල කරන්නේ. මේ නුවණ ප්‍රඥා දුබලී කරනවා කියලා පෙන්වනවා. මේ නුවණ බාල කරනවා, මේ වීරිය බාල කරනවා. මේ මූලික නීවරණ ධර්ම ඔක්කොම දුර්වල කරලා උපේක්ෂා හැංගීමට උපේක්ෂා විඳීමට හිත මාරු කරන්නේ මැද අර සූත්‍රයේ පෙන්වන්නේ මැද තියෙන විඳීමට හිත එන්න තියෙන හැකියාව වළක්වනවා. ඉතින් එතකොට මේ ප්‍රශ්නෙට උත්තරේ තමයි ඔව්. තෘෂ්ණාවම තමයි උපේක්ෂා සම්බොජ්ජංගය වළක්වන්නේ. ප්‍රශ්නංක 13 ආයතනයකින් අරමුණක් ගන්න මොහොතේ ඇතිවන විතක්ක විචාර නිසා හටගන්නා තණ්හාව මුල් කරගෙන පහළ වෙන සංචේතනා වලින් පස්සේ සමුදේ වීම නිසාද තණ්හාවට සිබ්බනිය මෙහුම්කාරිය ලෙස හඳුන්වන්නේ. ආයතනිකින් අරමුණක් ගන්න මොහොතේ විතක්ක විචාර හට ගන්නවා, තණ්හාවත් හට ගන්නවා, සංචේතන පහළ වෙනවා. ඒ ඔක්කොම අතන අර සූත්‍රයේ පෙන්නන්නේ පස්ස සමුදේ. ඒතර පස්ස සමුදේ වීම නිසාද මෙහුම්කාරී කියලා හඳුන්වන්නේ කියලා. ඇත්තටම ඒක නිසාම නෙවෙයි, පස්ස සමුදේ වීම සහ පස්සය කියලා අන්ත දෙක තියෙනවා එතන. පස්සේ කියන්නේ අර කාරණා තුන එකතු වීම සහ ඒ එකතු වීම නිසා මතුවෙන ධර්මතා. ඒ ටික පස්සේ ඊළඟට ඒ කාරණා තුන කිව්වම ආධ්‍යාත්මික ආයතනේ, බාහිර ආයතනේ සහ විඥානේ. ඒ කාරණා තුනේ එකතු වීම සකස් කරන්න මුල් වෙච්ච මූලික ධර්මතා තමයි මේ ප්‍රශ්නේ දාලා තියෙන්නේ. විතක්ක විචාර, තණ්හාව, සංචේතන ඒවා මුල් වෙලා තමයි අර සමුදය හදන්නේ. එතකොට ගැට ගහන්නේ මැහුම්කාරිය කියලා පෙන්නන්නේ. ඒ මැහුම්කාරිය එකට මහන්නේ සමුදය වීමයි සම්පස්සයයි දෙක. පස්ස කියන ඵලයයි සමුදය කියන හේතුවයි දෙක එකට මහලා දාපුවාම ඒ දෙක ඒ පස්සය නිරෝධ කරගන්න නිරෝධය පේන්නේ නැතුව යනවා. නිරෝධය මැදයි කියලා පෙන්නන්නේ ඒකයි සූත්‍රයේදී. ඒතර මැහුම්කාරියක්කට උපමා කරන්න හේතු වෙලා තියෙන්නේ සමුදය වීම විතරක් නෙවෙයි, සමුදය ධර්ම සහ ඵල ධර්ම කියන ධර්ම කොටස දෙක අන්ත දෙක එකට මහලා දානවා, එකට සම්බන්ධ කරලා දානවා. ඒ දෙක අතර තියෙන ස්පර්ශ නිරෝධය වැහෙන විදිහට. ඒ නිසා ස්පර්ශ නිරෝධය කියලා ධර්මතාවයක් තියෙන බව ඒ හිතට විශේෂ වෙන්නේ නැතුව යනවා. ඉතින් ආය සාරාංශකලොත් උත්තරේ තමයි මේ සමුදේ වීම නිසාම නෙමෙයි තණ්හාවට මෙහුම්කාරිය කියන්නේ. සමුදේ වීමයි ඵල ධර්මතාවයයි දෙකම. සමුදේ කියන්නේ හේතු ධර්ම පැත්ත, ඵල ධර්ම පැත්ත කියන්නේ ස්පර්ශයේ. ඒ දෙකම නිසා දෙක එකට සම්බන්ධ කරලා පෙන්නනවා මැද්ද වහලා. මැද්ද කියන නිරෝධය හිතට අරමුණු වෙන්න නොදී. අන්නේ ඒක නිසයි දෙපැත්තක් එකතු කරලා මහලා දාලා මැද්ද හංගනවා කියන අදහසෙන් තමයි මෙහුම්කාරිය කියලා එතන හඳුන්වන්නේ. ඒක තමයි පිළිතුර. පැදලි සර් තෙරුවන් සරණයි. අපේ අවසාන ප්‍රශ්නය ප්‍රශ්නාංක 14. ආයතනයකින් අරමුණක් ගන්නා අවස්ථාවේ පෘථග්ජන මනසක සහ කෙලසුන්ගෙන් මිදුණු මනසක පහළ වන ධර්මතාවල වෙනස සතිපට්ඨාන සූත්‍රය අනුව පැහැදිලි කර දෙන්න.
එතකොට අරමුණක් කිව්වා මෙතන කුසල හෝ අකුසල වෙන්න පුළුවන් ආයතනික මොන හරි අරමුණක් ගන්න වෙලාවට පෘථග්ජන මනසක කුසල අකුසල සිද්ධ වෙනවා ඒ මනසේ ස්වභාවය කොහොමද ප්‍රතිමිතුන මනසක පහළ වෙන මිතාවල වෙන ස්වභාවය මොකක්ද අධිපතන් සූත්‍රය අනුව කොහොමද පෙන්වන්නේ කියලායි අහන්නේ अरमणु करपु धर्मतावे संपूर्ण इंदुरु करला තමයි මේ පවතින ඕනේ කියලා පෙන්නනවා ඊළඟට පෙන්නනවා විනේ ලෝකේ අභිඥා දෝමනස්සං කියලා පෙන්නලා ඊළඟ කොටසදී පෙන්නන්නේ අනිසිතෝච විහෙරති ඒ කියන්නේ ඒ ධර්මතාවය කෙරෙහි නිස්ෘත වෙන්නේ නැහැ තමන් කියන අදහස ඒකට තවර ගන්නෙ නැහැ ඒකත් එක්ක සම්බන්ධ කරන්නේ අනිස්ෘතව තමයි ධර්මතාවය දකින්නේ නච්චකේංචි ලෝකේ උපාදීයති කිසිම ඒ එවැනි ධර්මතාවය උපාදාන කරගන්නේ නැතුව ඉන්නවා කියන ඒ කොටස පරිපූර්ණ වුණහම තමයි මේ රහතන් වහන්සේ කියන ස්වභාවය ඇති වෙන්නේ එතකොට අනිසිතෝච විහෙරති නච්චකේංචි ලෝකේ උපාදීයති කියන කොටස රහතන් වහන්සේ ගැන තමයි කියවෙන්නේ එතකොට අපි බලන්න ඕනේ මේ මේ වෙලාවේ පෘථග්ජන මනසක දැන් අපි සතිපට්ඨානයේ වැඩමින් ඉන්න පෘථග්ජන මනසක තියෙන චිත්තචෛතසික සහ සතිපට්ඨානයේ සම්පූර්ණයෙන් වැඩලා ඉවර වුණ සතිපට්ඨානයේ සහිතවම හැම මොහොතම ගත කරන රහතන් වහන්සේගේ මනසේ චිත්තචෛතසික අතර වෙනසයි බලන්න වෙන්නේ. තව සූත්‍රයක පෙන්වන දේකුත් ඔතනදි මතක් කරන්න. ඒ තමයි බුදුහාමුදුරුව දේශනා කරන එක සූත්‍රයක සෝවාන් මාර්ගයට අවතීර්ණ වුණ කෙනා සෝවාන් ඵලයට අවතීර්ණ වුණා. සක්‍රදාගාමි මාර්ගයට සක්‍රදාගාමි ඵලයට. අනාගාමි මාර්ගයට අනාගාමි ඵලයට. අරහත් මාර්ගයට අරහත් ඵලයට. ඔය කියන හැම අවස්ථාවකටම අර ඒ අවස්ථාවට පත් වෙච්ච කෙනා සතිපට්ඨානෙම වැඩෙන බව. ඒ සූත්‍රයෙන් පෙන්නවා අරහත්ත්වයේ ලැබපු ඒ ආර්යයන් වහන්සේ සතිපට්ඨානෙමයි භාවිත කරන්නේ කියලා. ඉතින් ඒකෙන් පේනවා සතිපට්ඨානය කොයිලාවකත් පිළිහෙන්නේ නැහැ ඒ අය අතින්. ඒ කියන්නේ වඩලා ඉවරයි කියලා සතිපට්ඨානෙ නැහැ නෙමෙයි. 100%ක්ම සතිපට්ඨානෙ සහිතව තමයි හැම මොහොතක්ම ගත වෙන්නේ. ඒක පෙන්නවා වෙනත් සූත්‍රයක. ඉතින් මේ මානසි පහළ වෙන චෛතසිකානුව අභිධර්මයට යන්න වෙනවා. පෘථග්ජන මනසක පහළ වෙන චිත්තචෛතසික අභිධර්ම පිටකේ විස්තර කරනවා. ඒ වගේම අරහත්ත්වයේ ලැබපු ප්‍රථම ධ්‍යාන අරහත් සිතේ චිත්තචෛතසික ටික අභිධර්මයේ විස්තර කරනවා. ඉතින් මම කෙටියෙන් ඒක පෙන්නන්නම් විනාඩියක් දෙන්න මම ඒ ස්ලයිඩ් එක තෝරගන්න. මේ රූපසටහන පේනවද චමරිකා? පේනවා. හොඳයි. මේ තියෙන්නේ අභිධර්ම පිටකයෙන් මේ චිත්තචෛතසික විග්‍රහය. ඒකේ දැන් මේ පළවෙනි උඩ ඉඳලා පහළට මෙතන බලාගෙන යන්න.
එතකොට මේ ප්‍රථම ධ්‍යාන අරහත් ඵල චිත්තය අපි ධර්ම පිටකයේ විස්තර කරනවා මෙන්න මේ සර්වචිත්ත සාධාරණ චෛතසික ටික ඒ මනසේ තියෙනවා ඊළඟට මේ තියෙන සෝමනස්ස සාගත දෘෂ්ටිගත සම්ප්‍රේප්ත අසංකාරික හිතක් ඒ කියන්නේ ප්‍රත්‍යඥ හිතක් ඒකෙත් ඒ ටික තියෙනවා ඒ දෙකේ ඒ දෙකම පවතින බව පෙනේ ඊළඟට ප්‍රකීර්ණක චෛතසික හයම මෙතනත් පැහැදිලි ඒ වගේම මේ පැත්තේ තියෙනවා විතක්ක විචාර අධිමොක්ක වීරිය ප්‍රීතිය ඡන්දේ ඒ චෛතසික සහිතයි ඊළඟට මෙතන මෝහ අහිරික අනෝතප්ප උද්දච්ච කියන එක රහතන් වහන්සේගේ සම්පූර්ණම අහෝසි ඇයි රාග දෝෂ මෝහ කියන ඒ අකුසල මූල තුනම සහ මුලින්ම සිඳලා දාපු නිසා එතකොට අපේ අනික් අපේ සිත්තල මේ මේවා ටික තියෙනවා හැමම ඊළඟට රහතන් වහන්සේගේ මේ ලෝභ දිට්ටි කියන ඒවත් අහෝසි අපේ සිත්තල ලෝභ දිට්ටි ඒ සිත් සහිතයි තව ටිකක් අපි පල්ලෙහාට ගියොත් මේ අකුසල චෛතසික ඊට පස්සේ පෙන්නන්නේ දෝෂ ඊර්ෂ්‍යා මච්චරිය කුක්කුච්ච තීන මිද්ද ඒවා සියල්ලම රහතන් වහන්සේගේ ආයේ කවදාවත් ඇති නොවන විදියට අහෝසි ඊළඟට ඒ අරහත්ත්වය සාක්ෂාත් කරපු අයගේ සිත්වල මේ චෛතසිකක් තියෙන බව පෙන්නනවා සද්දා සති හිරි ඔත්තප්ප අලෝභ කාය පස්සද්දි චිත්ත පස්සද්දි ඒ නිසා තමයි මෙන්න මේවා බොහොම නිවුණ සුඛ සහගත අය අදුක්කම සුඛ සහගත චෛතසික ඒ නිසා තමයි ඒගොල්ලෝ නිතරම අහෝ සැපයි කියලා නිතර සුවයෙන් හැම මොහොතක්ම සුවයෙන් ගත කරනවා කියලා පෙන්නන්නේ ඊළඟට මෙන්න මේ ප්‍රඥාව කියන චෛතසිකය අමෝහය කියන චෛතසිකය රහතන් වහන්සේගේ සිතේ පවතින ක්‍රියාත්මක වෙනවා මේ සිතේ සෝමනස්සාගත දෘෂ්ටිගත සංස්කාර දෘෂ්ටිගත සම්පතිද අසංකාරික සිතේ ඒ චෛතසිකය නැහැ ඉතින් ඔන්න ඔය විදිහට ඊටාම සියුම් චෛතසික මට්ටමේ අපිට සංසන්දනයක් කරන්න පුළුවන් අභිධර්මයට ගිහාම ඒ වගේම උපේක්ෂා සහගත සිත්වල එහෙම සංසන්දනය කරලා මේ තුන්වෙනි එකේ පෙනෙයි එතකොටත් ඔයගලන්ට පෙනෙයි එතන දැන් මේ වීරිය ප්‍රීතිය කියන එක උපේක්ෂා සහගත ප්‍රත්‍යඥ සිත්වල නැහැ ඒ අනික් අකුසල චෛතසික තියෙනවා මේ මේ වගේ චෛතසික එතනත් නැහැ ඉතින් කුසලයක් කරන වෙලාවට විතරක් මේ චෛතසික අවදි වෙනවා මේ පැත්තේ තියෙන මේ චෛතසික අවදි වෙලා ඊට පස්සේ ඒක නැති වෙලා යනවා දැන් රහතන් වහන්සේගේ ඒ අවදි වෙච්ච ඒ චෛතසික නැති වෙලා යන්නේ නැහැ ඒ වගේම මේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව මේ පෘථග්ජන සිතේ නැහැ ඔය විදිහට මේ අභිධර්ම පිටකයට ගියොත් ඉතාම නිවැරදි උත්තරයකට හොයාගන්න පුළුවන් පොඩ්ඩක් ඒ කොටස බලන්න කියලා ඉල්ලලා හිටිනවා ඉතින් ඒ ප්‍රශ්නෙට උත්තරේ විදිහට ආයේ සාරාංශ කරොත් සතිපට්ඨාන සූත්‍රයේම පෙන්නනවා අභිඥා දෝමනස්ස දෙක නැතුව අනිශ්චිතව අනිශ්චිතව විහරණය කරනවා අභිඥා දෝමනස්ස දෙක සම්පූර්ණයෙන් අහෝසි කරලා ඒ අරමුණු කරපු නිමිතිවල අනිශ්චිතව අනිශ්චිතව කියන්නේ තමන් කියන අදහස තමන්ගේ කියන වලගේ අදහස් ඒකත් එක්ක මිශ්‍ර කරගන්නේ නැතුව ඒකෙන් අනිශ්චිතව හිත පවත්නවා කිසිම දෙයක් ලෝකේ උපාදාන කරගන්නේ නැතුව කියන අර්ථය ඒ සතිපට්ඨාන සූත්‍රයේ වරින් වර ඒ හැම භාවනාවකම අවසානයේද පෙන්නවා ඒ අවසානයේ පෙන්නන්නේ ඒ අර මාර්ගඵල වඩා ගත්ත අයගේ චිත්ත ස්වභාවය. වෙනස තියෙන්නේ අරහත්ය සහිත හිතේ අර අකුසල චෛතසික නැවත කිසිදාක ඇති නොවන විදිහට අවසි පෘථග්ජන සිත් තියෙන්න පුළුවන් වරින් වර ඒ කුසල චෛතසික මතුවෙනවා. හැබැයි ඒ කුසලයේ ඉවර වෙනකොට ඒ කුසල චෛතසික අවසි වෙනවා.
ඉතින් මේ විදිහට තමයි ඒක තේරුම් ගන්න ඕනේ. පැහැදිලි නැති කියලා හිතනවා. හොඳින් පැහැදිලි සර්. අපිට ලැබිලා තියෙන ප්‍රශ්න ටික ඉවරයි. අපේ කල්යාණ මිත්‍රයන්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් යොමු කරන්න පුළුවන්. ඔව් නේද අපිට ඒවලා තියෙන ප්‍රශ්න අවසానයි. ඉතින් තව ඒවයේ තව පැහැදිලි දැන් තියෙනවා නම් අපිට සාකච්ඡා කරන්න පුළුවන් දැන්. දෙවන සර්ණයි මම සර් නිමල් සිරිමැණික් කරචි කතා කරන්නේ. ඔව් නිමල් සර්. මට මේ මෛත්‍රී භාවනාදී පොඩි ගැටලුවක් තියෙනවා. මෛත්‍රී භාවනාවේ චේතෝ විමුක්ති කියන தத்துவයේ සිට තියෙන විට මට පැහැදිලි චෛතසික කෙරෙහි සහ අනිකුත් ඒ වෙලාවට ඇතිවන අනිකුත් සිතිවිලි කෙරෙහි මගේ කැමැත්තක් තියෙනවා කියලා. මොකද මම මේ අවස්ථාවේ බොජ්ජංග වලට මාරු වෙන්න අවස්ථාව ගැන මම මේ කතා කරන්නේ. ඉරිසලා අපි හරි කැමැත්තෙම මේ චෛතසික සහ සිතිවිලි කෙරෙහි බැඳිලා ඒකට කැමැත්තක් තිබුණා මුලින්. නමුත් දැන් ඒක අවශ්‍ය නැහැ. ඒකෙන් අපි මාරු වෙන්න ඕනේ කියලා සිතිවිල්ල තියාගෙන භාවනා කරනකොට තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ. එතකොට චෛතසික කෙරෙහි එතකොට ඇතිවන අනිකුත් සිතිවිලි කෙරෙහි කැමැත්තක් තියනවා කියලා මම දන්නවා ඒක. හැබැයි මේ වෙලාවේ මනසට මට මනස වෙන් කරගන්න අමාරුයි. මනසටත් මං කැමැත්තක් තියනවාද කියලා මට එච්චර පැහැදිලි නැහැ. හැබැයි මුළු ශරීරයෙටම කැමැත්තක් තියනවා කියලා නම් මම දන්නවා. මට ඒක සර් පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? ප්‍රශ්න ටිකක් මට අපැහැදිලි. ඒ කියන්නේ ශරීරයට කැමැත්තක් සහිතයි කියලා දන්නවා. මනසට කැමැත්තක් තියෙනවා. ඉතින් ශරීරයට කැමති නම් අනිවාර්යයෙන්ම මනසට කැමති. ආ ඒක ගැන හිතන්න දෙයක් නැහැ අලුතෙන්. මොකද භෞතික කොටස් ඒ රූප කොටස් තමයි මුලින් අතෑරෙන්නේ. ඊළඟට නාම ධර්ම කෙරේ උපාදානයන් අතරෙන්නේ ඊට පස්සේ. ඒ නිසා ශරීරයට කැමැත්තක් කියලා දැනෙනවා කියලා අපිට තේරෙනවා නම් මනසට කැමැත්ත හොසියලා නැමයි. ඒ නිසා තමයි අර ඒක පැහැදිලි නැතුව ඇත්තේ තාම. මුලින් ඒ ශරීරයට තියෙන කැමැත්ත මනසෙන් ඉවත් වුණොත් තමයි මනසට තියෙන කැමැත්ත පේන්නේ. පැහැදිලි කරන්නේ මේකම තමයි සර්. මේක දිගටම යනකොට මේ ගැටලුව තවත් ඉස්සරහට යනකොටත් තියෙනවා. දැන් මට ඒක දැන් මෛත්‍රී භාවනාවෙන් බොජ්ජංග වඩන්ඩ ත්‍රිලක්ෂණය වඩලා බොජ්ජංග පැත්තට හැරීගෙන යනකොට අවසානයේදී ඉතා පැහැදිලි පටිටිස්සග්ග සංඥාව අවසාන කොටද එනකොටත් මම කැමැත්තෙන් ඒ සිතුවිලි කෙරෙහි දැන් මගේ කැමැත්තක් නැහැ. මම අත්තරින්ද උත්සාහයක් තියෙන එක පැහැදිලි. ඒ කියන්නේ ඉතාමත්ම පැහැදිලි වීරියක් තියෙනවා කියන එක. අර අර තිවිච්ච ඉස්සෙල්ලා තිවිච්ච වීරිය බොජ්ජංගය සඳහා වෙන වීරියක් කියන එක හරි පැහැදිලි. මොකද මම පුළුවන් තරම් දැන් අත්තරින්ද හදන ඉදා හරි කැමැත්තෙන් මගේ ඇඟත් එක්ක බැඳිලම තිවිච්ච මෛත්‍රී භාවනාවෙන් ලැබිච්ච සුඛය දැන් මම අත්තරින්ද ලොකු වීරියක් තියෙනවා කියන එක. වීරිය ඉතාමත් පැහැදිලි. ඒ වගේම මම මානසිකාරය කරනවා කියන එකත් පැහැදිලි. එතෙන්ද පේනවා අර බොජ්ජංගේ ඒ කොටසත් වැඩිලා මට ජෝනිසෝ මානිකාරය ඉතා හොඳින් මං කරනවා මං අත්තරෙන්ද. හැබැයි මට මෙතන ගැටලුවක් තියෙනවා. අර අවසාන කොටසේ අපි ත්‍රිලක්ෂ මෙහෙම මම මට ඒක කියන්න අපහසුයි පොඩ්ඩක්. දැන් මේ මනස කියන එකට මගේ කැමැත්තක් මෙතන තියෙනවද කියන එක මට පැහැදිලි නෑ. අන්න එතන මට මනස තමයි වෙන් කරගන්න අමාරු වෙන්නේ මේ ශරීරයෙන්. සර් මේ ප්‍රශ්නේ ටිකක් අමාරුයි මට පැහැදිලි කරන්න. මට එච්චර ඒක කියන්න පුළුවන් ඉන්නේ. ඔව් එතන ඉතින් තව වැඩගෙන යන්න ඕනේ කියන එක තමයි මට හිතෙන්නේ. දැන් ওই භාවනා කරන වෙලාවට දැන් පටිනිසග්ග සංඥාව වගේ ගන්න වෙලාවට අපේ ප්‍රඥා චෛතසිකය අවදි වෙලා තියෙන නිසා ඒක ගැන වැටහෙන විදිහ වඩා නිවැරදි. එතන බලන්න ඕනේ ඊළඟට භාවනාවේ ඉන්නේ නැති වෙලාව කියන කොටසේදී. ඒ කියන්නේ එදිනෙදා ජීවිතේ ගත කරන වෙලාවේ ඒක කොහොමද වෙන්නේ කියලා. ඒ දැන් අපි ඇස් පියාගෙන වගේ භාවනාවක ඉන්නකොට එන ප්‍රඥා මට්ටම එන්නේ නැද්ද
අර එදිනෙදා වැඩවලදී කියන ඒක තමයි සංසන්දනය කරමින් යන්න ඕනේ. එතකොට ඒකට ගන්න හුරුව තමයි භාවනාවේදී අපි වඩන්නේ. ඒතර භාවනාවේ මිම්ම වෙන්නේ භාවනාවේ ඇතුළේදී පටිනිසග්ග සංඥාව ගන්නකොට දැනෙන හැඟීමම නෙවෙයි. අපි මේ භාවනාවක් නෙවෙයි දැන් මේ එදිනෙදා ජීවිතේ වැඩක් කරමින් ඉන්නකොට දැනෙන හැඟීම තමයි මිම්ම. ඒකෙන් තමයි මනින්නේ භාවනාව වැඩිලා තියෙන ප්‍රමාණය. මෙන්න මෙහෙම හැඟීමක් තියෙනවා. එතනදී මම මට හරියට මේ වචනේ වාචික කරලා සමාවෙන්න මෙහෙම දෙයක් හරියට අකමැත්තෙන් මට විවාහයක් කරලා දුන්නාම මම දැන් බැඳිලා තියෙනවා. නමුත් මම අත්තර ගන්න බෑ වාගේ කියන හැඟීමක් තියෙනවා. උදාහරණයක් ගෙටෙන මෙහෙම. දැන් මෙතන මම මට මේක මට අයිති නෑ කියන එක මම දන්නවා. මේ මොකද මට මේක අයිති නැහැ. පටිනිස්සග්ග සංඥා විදිහ ඇතිවේ යුතු දේ තමයි මට අයිති නැහැ කියලා. නමුත් මගේ නෙමෙයි කියන හැඟීමක් නැහැ මට. අයිති නැතුණාට අයිති නැහැ කියලා කියන්නේ අයිති නැත නෙමෙයි සර්. සමාවෙන්න මට මේක පාලනය කරන්න බෑ කියන හැඟීමක් තියෙනවා. හරියට මම විවාහයක් වෙනවා මට ඒක පාලනය කරන්න බැරි විවාහයක් වගේ. නමුත් මට අයිති කියලා හිතෙනවා. මට අයිති කියලා කියන්නේ මට ඒක වෙන් කරගන්න බෑ. නමුත් පාලනය කරගන්න බෑ කියන. පාලනය කරගන්න බෑ කියන ඉතාල පැහැදිලි. මගේ පාලනයෙන් තොරව නෙමෙයි මේ සිත තියෙන්නේ කියන එක පැහැදිලි. නමුත් මගේ නෙමෙයි කියන හැඟීමක් එන්නේ නැහැ එතන මට. ඔව් එතන ඉතින් අර ත්‍රිලක්ෂණ කියන අපි ඒකට කියන්නේ අර දර්ශනය කියන එකනේ. ඒ කියන්නේ අර සංඥා විපල්ලාස තුනක් ගැන අපි කතා කරේ. අනිත්‍ය බව සංඥා විපල්ලාස කියන්නේ නিত্য සුභ සුඛ ආත්ම කියන අදහස්. ඒ සංඥා ටික හිතට දැනෙනකන් ඉතින් මගේ නෙමෙයි කියලා හිතන්න අමාරුයි. ඒ නිසා එතන ත්‍රිලක්ෂණ වැඩිලා ඒ එන නිබ්බිදා මට්ටම මදි. නිබ්බිදා මට්ටම වැඩි වෙනකොට තමයි පටිනිසග්ග සංඥාව සාර්ථක වෙන්නේ. ඉතින් වරින් වර පටිනිසග්ග සංඥාව කරද්දී ඔය විදිහට දැනෙනවා නම් ඒ කියන්නේ තාම මේ පටිනිසග්ග සංඥාව කියලා ඒ කියන්නේ ආයේ අර ත්‍රිලක්ෂණ පැත්ත තව ටිකක් වැඩලා එන්න ඕනේ එතෙන් තාපාව. දැන් පැහැදිලි කළ යුතු දේශ. ඔව් ඉතින් ඒක වැරදි නැහැ. ඒ කියන්නේ පටිනිසග්ග සංඥාව අපි ගන්න උත්සාහයක් නේ ගන්නෙ. ඒ උත්සාහයේදී එහෙම දැනෙන එක වැරද්දක් නෙවෙයි. එහෙම දැනෙන එකත් හොඳයි. එතකොට අපි දන්නවා තව ටිකක් අර කලකිරීම මදි නිසයි අත්තර ගන්න බැරි කියලා. ඉතින් කලකිරීම කියන්නේ නිබ්බිදාව. ඒක එන්නේ ත්‍රිලක්ෂණ තව තව හිතට පැහැදිලි වෙනකොට. ත්‍රිලක්ෂණ කියන අපි දැනන් හිටියට ත්‍රිලක්ෂණ වැඩිීමේ මදිකමක් තමයි එතන පෙන්වුම් කරන්නේ. ඉතින් ඒ හරිය තව වැඩි කරලා කරන්න ඕනේ. හරි. පැහැදිලි. මට තව ප්‍රශ්නයක් අහන්න අවසර තියෙනවද? පුළුවන් එයිද? පුළුවන්. හරි. සර් මේක මේ විදර්ශනා වඩමනේ සමත කොටසට සම්බන්ධයෙන් දෙයක්. පෙළක් විවිධ අවස්ථා තියෙනවා මේ මෛත්‍රී භාවනාව අර සුඛ තත්ත්වයට පත් වෙනවා. මම ගිය පාරත් මේ ප්‍රශ්නේ තිබුණා මට ඇති වෙනවා නැති වෙනවා වගේ සුඛ තත්ත්වය. ඒ කියන්නේ සෝමනස්සයක් ඇතුළේ ප්‍රීතියක් සුඛයක් ඇඟට ලැබෙන අවස්ථා ඇති වෙනවා නැති වෙනවා පෙළක් යට. එතනදී මම හඳුනාගත්තු දෙයක් තමයි මේක දැඩි පරිශ්‍රමයෙන් මම හඳුනාගත්තා. මම විතක්ක විචාර කරනකොට සුඛේ ලැබෙනකොට සුඛේ පැත්තට මං හැරෙනවා. අර විතක්ක විචාර අත්හැරලා සුඛයට හැරෙනවා. එතකොට මට ඒක අහිමි වෙනවා. මම එහෙම නැතුව මගේ කළ යුත්ත කාර්ය මම දිගටම කරගෙන යනකොට අර සුඛේ පවතිනවා. සුඛයට හැරිලා සුඛේ දිහා බලනකොට ඒ කියන්නේ ශරීරය දිහා මම මනසින් හැරෙනකොට මට දැන් සුඛයක් ලැබිලා මේ කකුල් දෙකේ ඉඳලා ඔළුවට නැගන් ඒ සුඛේ පැතිරීගෙන යනවා කියලා බලනකොටම ඒක අහිමි වෙනවා. ඉතින් විතක්ක විචාර මගේ අත්හැරීම නිසාද එහෙම වෙන්නේ කියන මට ප්‍රශ්නයක්. එතන එහෙම අපි මුකුත් කරන්න යන්න ඕනේ නැහැ. නිකන් අපි ඒ කුසල අරමුණ අරගනිමින් ඉන්න තියෙන්නේ. ඒකේ සුඛ මතුවීම ධර්මතාවයක්. එතන අපි කරන දෙයක් අපි අරමුණු කළ යුතු දෙයක් එහෙම එකක් නැහැ එතන. අපි සුඛ මතු කරගත යුතු බවක් එහෙම එකක් නැහැ.
විතක්ක විචාර සංසිඳීගෙන යනකොට මුලින්ම විතක්ක විචාර සහිත විවේකජ ප්‍රීතිගතිය දැනිලා ඊළඟට මේ සමාධිජ සුඛයට මාරු වෙනවා. ඉතින් ඒව කවුරුවත් කරන්න ඕනේ නැහැ. ඒව විශේෂයෙන් අරමුණු කරන්න ඕනෙත් නැහැ. ඒව අරමුණු කරන්න ගියාම අර සංසිඳීම නැති වෙන එක තමයි ඔය විස්තරෙන් මට තේරුනේ. ඒ ඒව අරමුණු කරන්න යන්නේ. ඉතින් ඒව ඔය ලෝකේ ධර්මතානේ, මනස ඇතුලේ ධර්මතා. ඒවට එහෙම සිද්ධ වෙන්න අරින්න. ඔව් මම දැනගෙන ඉන්නා එක වැරද්දක් කියලා මම දන්නවා ඒක. ඒක නිසා තමයි මම ඒක දැන් ඒ විදිහට හිතන්නේ නැතුව මගේ කාර්යය දිගට කරගෙන යනවා. බලාපොරොත්තුවක් ඇතුව භාවනා කරනවා වගේ එකක් වෙනවා ඇති. එතකොට ඒ බලාපොරොත්තුවයි අර කාමච්ඡන්දයකට වගේ හැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපව නීවරණ වලින් ආපස්සට අදිනවා. ඒක නිසා ඒව මොකද බලාපොරොත්තු වෙන්න ඕනේ නැහැ. අපිට තියෙන්නේ අර මොකද නිමිත්ත හිත තියාගෙන ඉන්නවා විතරයි. හිත ඒක ඒක යොදවනවා. ඒක තමයි මානසිකාරය කියලා කියන්නේ. ඒ යොදමින් ඉන්නකොට ප්‍රීතිය මත වුණොත් ප්‍රීතිය මත වුණා කියලා සිහියෙන් සිහිය කියන්නේ සති කියන චෛතසිකෙන් අපි දැනුවත් වෙනවා විතරයි. ඒ ප්‍රීතිය අපි මතු කරගත් එකක් නෙවෙයි. තමන් මතු කරගත් එකක් නෙවෙයි. ඒක ධර්මතාවයක් විදිහට මතු වෙනවා. අපි දැනුවත් වෙනවා. සුඛේ මතු වෙනකොට දැනුවත් වෙනවා. මිසක් ඒ සුඛේ අරමුණු කරගෙන හරි ප්‍රීතිය අරමුණු කරගෙන හරි ඒ ඔස්සේ හිත ගෙනියන්න අවශ්‍ය නැහැ. හරි පැහැදිලි. මම ඒ විදිහට තමයි කරන්නේ. මම කොහොමදත් ඒක අත්තරු දෙයක්. ඒක අතීතයේ මගේ අතින් වෙච්ච වැරද්දක් කියලා මම දැනගෙන දැන් මම ඒ විදිහට අරමුණු කරන්නේ නැහැ කොහොමදත්. එතකොට ඒක රැඟ නැදෙනවා. ඒ වගේම මගේ අනිත් කාටිත්තු මම කරගෙන යනවා. සත් තවත් ඒ ඊටම සමාන ගැටලුවක් තියෙනවා. ඒක ගැටලුවක්ම නෙමෙයි. දැන් ඒ අවස්ථාවේම මම අනුස්සති භාවනාවක් හැටියට කරනවා. අනුස්සති භාවනා කරනකොට විශේෂයෙන් ධම්මානුස්සතිය කරනකොට එක එක ಗುಣ කෙරෙහි වෙන වෙනම ප්‍රීති සුඛ ඇති වෙනවා. ඒක දැන් වඩා හොඳට වැඩෙනවා වෙන වෙනම ಗುಣ කෙරෙහි. ඔක්කොම එකට දිවහම වඩන්න ටිකක් අපහසුකමක් ඇති වෙනවා. වෙන වෙනම තමයි මගේ මට වැඩිම සිද්ධ වෙන්නේ. ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඒක ඇයි එහෙම වෙන්නේ කියලා එකට වෙන්නේ නැත්තේ සමූහයක් හැටියට නෙමෙයි. ධර්මයේ මුළු ධර්මයේම ಗುಣ එකට වැටෙන්නේ නැහැ. මට වෙන වෙනම ඉන්ඩිවිජුවලි විතක්ක ਵਿਚාර කරනකොට තමයි ඒක වැඩෙන්නේ. ඔව් ධර්මයේ ಗುಣ එක එක තමයි මෙනෙහි කරන්න ඕනේ. අවසානයේ සර් අපි දැන් ධර්මයේ ಗುಣ වැඩ කරලා අවසානයේ කොහොමද අපි කරන්න ඕනේ? එතකොට එකට අරගෙන අපි හිතන වෙලාවක් එනවානේ අවසානයේ. මේ ඔක්කොම එකට සිතන්ද කියලා කියන වෙලාවට ඒ වෙලාවට මට අපි කරන්න ඕනේ සිතන්නේ අප්‍රමාණ බවනේ. දැන් ප්‍රමාණයක් දාන්න නැතුව මේ හැම ගුණේම අප්‍රමාණ බව තමයි අන්තිමට හිතන්නේ. ඒ ගුණ වෙන වෙනම තමයි කොහොමත් හිතන්න ඕනේ. ඒතර වෙන වෙනම හිතපේක හරි. ඒක වැරදි නැහැ. ඒ වෙන වෙනම අපි ඒ ගුණේ තියෙන අප්‍රමාණ බව සිහි කරමින් ගිහිල්ලා අන්තිමට සියලු ගුණයන් අප්‍රමාණයි කියලා. ඒ අප්‍රමාණ ගතියෙන් තමයි ඔක්කොම එකට එකතු වෙන්නේ. පැහැදිලි. ඒකින් වෙන වෙනම කරගෙන යන්නේ ඒක වැරද්දක් නැහැ. එහෙම තමයි කරන්න ඕනේ. අවසානයේදී හිතන්න ඕනේ දේ තමයි මේ සියලු එක එක ගුණ වෙන වෙනම අප්‍රමාණයි. ඉතින් සියලු ගුණ එකට තිබ්බත් අප්‍රමාණයි කියලා. ඔව්. පැහැදිලි. හොඳයි. එහෙනම් තව මොනවද දැනෙන ප්‍රශ්න තියෙනවා නම් අපිට අවසන් කරන්න පුළුවන්ද? තව මොනවා හරි ගැටලුවක් තියෙනවද කාට හරි ඉදිරිපත් කරන්න? මට හිතෙන්නේ අවසන් කරන්න පුළුවන් චානක. එහෙමනම් හොඳයි. එතන ආයේ සාරාංශ කරොත් අපි අද සාකච්ඡා කරේ ඒ මාවනැල්ලේ භාවනා වැඩසටහනේදී මෛත්‍රී භාවනාව
ආරම්භ කරලා අපි ඒකේ බොජ්ජංග ධර්මත් වැඩලා ඊළඟට මජ්ජේ සූත්‍රය පිළිබඳ ධර්ම කරුණු සාකච්ඡා කරා ඒ සූත්‍රයේ ඇසුරෙන් භාවනාව සිද්ධ කළා ඉතින් මේ භාවනා වැඩසටහනේ මේ වීඩියෝ එක අහනකොට ඇති වුණ ගැටලු තමයි අද සාකච්ඡා කරේ අපි ගැටලු මම හිතන්නේ 15ක් 16ක් විතර වගේ සාකච්ඡා කරා ඉතින් හිතනවා සාධාරණ පිළිතුරු ලැබෙන්න ඇති කියලා ඒ ගැටලු ආපු සිත්වලට ඉතින් ඒ අතරේ අපි ලොකු කුසල කර්මයක් මේ කට්ටියම එකතු වෙලා කරේ ඉතින් මේ මේ මහා කුසලයේදී ධර්ම සාකච්ඡා මේ කුසලයේදී ඇති වෙන අපිට සිද්ධ වෙන යම්තාක් පින් අපි මේ වෙලාවේ සිහි කරමු සියලු දෙවියෝ අනුමෝදන් වෙන්න කියලා ඒ වගේම සියලු සත්වින්ටත් අනුමෝදන් වෙන්න කියලා හිතලා භාවනාව මේ අපේ සාකච්ඡාව අවසන් කරමු එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණයි තෙරුවන් සරණයි සංසරණයි සර් ඔබතුමා අපිට බොහොම කරුණාවෙන් බොහොම හොඳට දහම් කරුණු විස්තර කළ දුන්නා ඔබතුමාට බොහොම පින් මං කරුණාවෙන් නිමල්සිරි මහත්මයාගෙන් ආරාධනා කරනවා පුණ්‍යානුමෝදනාව සිදු කරන මේ හොඳයි මට අවස්ථාව ලබා දීම පිළිබඳව බොහොම පින් සිද්ධ වෙනවා මුලින්ම සියලුම දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා ඉතින් අපි දන්නවා කාලය තිස්සේ මේ වැඩසටහන කරනකොට අපට ඇත්ත වශයෙන්ම මේ මිනිස්සු හැටියට මේ ලෝකේ ජීවත් වෙන කාලය තුල අපට හම්බ වෙනවා විවිධ මිත්‍රයන්. එතකොට මේ මිත්‍රයන් අතරින් කල්යාණ මිත්‍රයෙක් හම්බෙන්නේ ඉතා කලාතුරකින්. ඒ අයගෙනුත් මේ ධර්මයෙන් සම්බන්ධ වෙච්ච කට්ටිය ඉන්නවා. මේ අයගෙන ඉතාම කලාතුරකින් තමයි අපේ මහත්මයා වගේ කල්යාණ මිත්‍රයෙක් ඉතා දුර්ලභ විදිහට අපට හම්බ වෙන්නේ. අපට ගොඩාරියක් මේ ප්‍රශ්නවලට විසඳුම් ලබා ගන්න ලැබුණා. ඒ තුලින් අපට අපි යන වැරදි මාර්ගයක් තියෙනවා නේද? ඒක නිවැරදි කරගන්න අපට අවස්ථාව උදා වුණා. ඒක නිසා අපට අති විශාල උපකාරයක් ලොකු වාග්යවන්ත දවසක් වුණා ලොකු වාග්යක් වුණා අද මේ කරපු උපකාරය තුලින් ඒක නිසා ඔබතුමාටත් ඔබතුමාගේ නෝනටත් ඒ වගේම මෑණියන්ටත් නිරෝගී සම්පත ලැබෙන්න ඕන ඒ වගේම ඔබතුමා ප්‍රාර්ථනා කරන විදිය නිවන බලාපොරොත්තු වෙනවා අන්නේ නිවන ඉතාමත්ම යහපත්ව ඉතාමත්ම සුඛීව ඉතාමත්ම කරදරයක් නැතුව ඒ සඳහා ළඟා වීම සඳහා මේ කරපු උපකාර හේතු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මොකටද? තෙරුවන් සරණයි.